Via Mana. ನಾಲ್ಕಕ್ಕೆ ಸಂಗೀತ ತೆಕ್ಕ ಅಪೇ ಮೇ ಮಲ್ಟಿ ಸ್ಟುಡಿಯೋಕ್ಕೆ ವಿಚಿತ್ರವತ್ ಆಲೋಕ ಕದಂಬ ದಕ್ಷಿಣ ಕೋಟ ಮಟ ಮತಕ್ಕುನೆ ಸದಕತ್ ಮಿನ ಸದಕತ್ ಮಿನ ಕಿಯನ್ನೆ ಚಂದ್ರಕಾಂತ ಪಾಶಾನೇಟ ಅಮರದೇವತ್ಮನ್ಗೆ ಒಂದು ಗೀತೆಕುತ್ ತಿನ್ನಿ ಸದ ರಸ್ ಉರಾಗನ ಯ ದಿಯಬಿಂದು ವಶೇನ್ ಪತುರೋನ ವಿಲಾಸೆ ಹರಿಯಟಮ ನಿರ್ಮಾಣ ಕರುಯಕುಗೆ ಸ್ವರೂಪೇಟ ಸಮಾನಾಯ गीते का अपूर्वत्वेट रूप रूपक बलपान बंधु लेप गोड़ा गीतोलती है हरि अपूर्व रूपक नाद रूपक रूपक वलिन वचनेट हाट यमक गेने अन्न पुलवान एक काव्य में शिल्पक्रम वलिन निर्माणेट आलोक्याक्लबिनो इलिगाने मु बंधु नाना करवसम समग मायूरी अभय सिंह स्तुति वसंत आयुवान बतुरनान करवसं महात्म्या दें उबकालिं क्युवा नम्गम नुदान्ना प्रेमनीय सहुर्द्यान रसकट उब गीमल पुदन वाकियला कौ देत्तट ममें गीमल पुदन गीत रचकिया उब गीत रचकी केलादुन माने कौद उत्तर इता लेसियम दुन्नत හොඳම රසිකයා තමයි ගීත රචකයා රසිකෙක් නොවි කාටවත් ගීත රචකෙක් වෙන්න බෑ ඒ නිසා මම හිතනවා ගීත රචකයෙක් කියන්නේ අත්‍යන්තයෙන්ම මුළුමනින්ම උමතු රසිකයෙක් විය යුතුයි නැත්නම් ඔබත් උමතු රසිකයෙක් පැහැදිලිව අදටත් හොඳයි ඔබ කොහොමද ගීත රචකයෙක් වුනේ ඒක මයිවි හරි दिख कथा कटिंग मैं पहे पंती इंडकूट तमें गाल रिजमंडी कल्या कैपी पीली बंद कतर कथाने वे कविय मिहर पत्थर तपेल एक दगपू सामान्य पिलवागे पंत की हिटपू जगन्नाथ गुणवर्धन की अय्या एक अपे पंती अभी लगे करा एक निशा तव कवि लिव्वा हेम लियला इनकोट
ඇත්තටම මේ ඉස්කෝලේ මම ප්‍රසිද්ධ සෑහෙන්න පිට්ටනිය ඉන්න මලල් ක්‍රීඩකෙක් විදියට විතරක් නෙමෙයි ඉතින් මේ පැත්තට යොමු වුණාම ඇත්තටම ඒ කාව්‍ය මේ පැත්ත කවි පැත්ත පිළිබඳ කතා කරනවා අඩුයි පන්තියේ පිටිපත් කරාට එහෙම නමුත් නමේ පන්තියේදී ඩබ්ලිව්එස් බණ්ඩාර කියන ගුරුතුමා ලැබුණයින් පස්සේ මම ලියන දේවල් දැකලා සර් ලයිබ්‍රරියකට එක්ක ගිහිල්ලා විමර්ශන අංශයට එක්ක ගිහිල්ලා මුලින්ම ඇන්ටන් චෙකෝව්ගේ ඩෙත් ඔෆ් අ ක්ලාක් කියන කෙටි කතාව මට පරිවර්තනය කරන්න කිව්වා. ඉතින් මට එහෙම දැනුමක් තිබුණේ නැහැ. ඒ විදිහට සර්ගව ඩික්ෂනරියක් තියාගෙන ඒක කරන්න කියලා. හරි සරල කතාව මම ලස්සනට කරා. එහෙම එහෙම ඇවිලුණු කවිසිත උසස් පෙළ කරලා ඉන්නකොට කිත්සිරි නිමල් ශාන්ත කියන මට වැඩි අවුරුද්දක් හෝ දෙකක් වැඩිමල් ශිෂ්‍යයා මහින්ද විද්‍යාලයේ කොතන හෝ වරදක් ඇත කියලා පොතක් ලිව්වා. මම ඒ ලෙවල් පාඩම් කරද්දී මම ගණිත අංශය ඉගෙන ගත්තේ වැඩිපුර විභාගේ කාලටත් මම ඒව තමයි කියවන්නේ. කිත්සිරිගේ පොත කියවම මට හිතුණා විභාගේ ඉවරුනකම පොතක් ගහන්න ඕන කියලා. ඒ වගේම කඩදාසිකට ගීතේ නමින් මම පොතක් පළ කරා. ඒක අරගෙන මම තිලක උයනේ ඒ මගේ වීරයව සුනිල් ආරත්නයන්ගේ ගෙදෙට්ට ගියා. ඔහුට තිබුණ එක වචනකින් කවියයි ගීතය සේරම නැති කරන්න. ඔහු ඉස්සෙල්ලම ඇහුවේ ඔබ ව්‍යවහාර ගණිතය, ශුද්ධ ගණිතය සහ රසායන භෞතික විද්‍යාව කළා කොහොමද ගීත ලියන්නේ කියලා. ඔහු එක කියවලා දෙවෙනි අට කිව්වා ඔබේ කවි ගීත වගේ කියලා. වෙන අයගේ කවි වගේ නෙවෙයි. මේවට තනු දාන්න පුළුවන්. නන්දා ඉන්නවා දහම් මාවතේ මාර්ගම. එයාට ගිහින් මේ පොත මම දුන්නේ කියලා අත්පිටපත පෙන්වන්න කිව්වා. නන්දා මාලනියට. පස්සේ මං ඈ හම් වෙන්න දහම් මාවතට ගියා. ගියාම නන්දක එක පැහැර ගීතයක් තෝරගත්තා. ඒක තමයි පස්සේ ගීතයක් උනේ. ඊට ඉස්සෙල්ලා දා හේමන්ත අපේසේකර කියන ගායකවටත් ටීඑම් ජයරත්නටත් මම තනුවකට වචන ලියලා තිබුණා 79 පස්සේ පොඩි මේ අපේ ඥාතිවගේ මුද්‍රණ කන්තෝරුවක කලමනාකරු හොරගම් කළා අයින් කරපු හින්දා මට වැඩ බලන්න කිව්වා රිසල්ට්ස් එනකන්. එතකොට ආපු කෙනෙක් මගේ කවි පොත ගහගෙන යන හැටි දැකලා කවුද බන්දුල් නානකරසම් කියලා ඇහුවා. ඒ මේ දයසේන ගුණසිංහයන්ගේ සිළුමිණ කවුමුතුවට මං කවි ලියන නිසා ගාල්ලේ කියලා එහෙම තමයි ලියන්නේ. ඒ පාර ඇහුවා මං කව ඔබ ඉදිරි ඉන්නේ. ඉතින් ඔහු හිතුවේ නැහැ මමයි කියලා. ඒ වෙලාවේ ඔහු ඇහුවා ඔබට ගීත ලියන්න පුළුවන්ද කියලා. මං කව පුළුවන් කියලා. මං ගුරුවරු මේ ඉස්කෝලේ යනකොට සින්දු ලියලා තිනවා. හැබැයි තනුව තින්නේ මම ළඟ කිව්වා. ඔබත් මාතර කෙනෙක් ඉදිරියෙන් දන්නවා කිංග්ස් හොටලේ ලස්සන නුග ගහක් එක්ක පොරවන හොටලයක්. ඒකට ගිහිල්ලා ප්ලේන්ටි දෙකක් ඕඩර් කරලා ඔහු තට්ටු කර කර මේ ලාලා කිව්වා මම සිඳු තෙරේදී බැඳාදර කියන එක තමයි මුලින්ම ලිව්වේ. දයහේමන්ත අපේසේකරට සහ ටීඑම් ජයරත්නයන්ට ඒ 79. ඊට පස්සේ ඒ අවුරුද්දේම වසන්ත සඳනාගේ මැතිණිය එයාගේ දුවට සරල ගීවලට මට බුදුගුණ ගීතයක් ලියන්න කිව්වා. මම හිතන්නේ බොහෝ අයට නැති වාක්‍යයක් උදා වුණා. ආර් මුත්තුසාමි කියන දිව්‍යමය සංගීතඥයා මම හිතන්නේ මගේ පරපුරේ සංගීතවත් කරපු එකම ගීතය ඒක ඍදු භව කතරේ වල්මත් වීලා කියන ගීතය. ඒක මගේ අවාසනාවට තැටි කැපුණේ. ඊට පස්සේ තමයි අර ඔබ කියන ගීතය තැටි කැපුණේ. ජාතියේ යශෝරාවය බඳු නන්දා මාලනිය ඔබේ පළමු තැටිගත වුණු ගීතය ගයද්දී අර ඔබ කිව්වනේ ඔබ රසිකයෙක් තමයි ගීත රචකයෙක් බවට පත් වුණේ කියලා. ඔබේ රසිකත්වයට මොකද වුණේ? ඒක එහෙම තිබුණා. මං නිහතමානී ආඩම්බරයක් ලැබුවා නන්දක වගේ කෙනෙක් මගේ පළවෙනි තැටිගත ගීතය ගායනා කරපු එක ගැන. ඒ විතරකුත් නෙමෙයි, එය බිහි වුණේ මේ මහගෙදර වීම. ඒ වෙනකොට මට තාම මතකයි මම කවන්නේ කිව්වට ඕ ලෙවල් පන්තියේදී අපි දැනුම් බිනම තරගෙට නාලන්දෙත් එක්ක තිබුණේ. ඒකේ අවසන් වටේ කියන්නේ ෆයිනල්ස් වුණේ අපි නාලන්දේ. යම් හේතුවක් හින්දා නාලන්දේ ශිෂ්‍යන් ආවේ නැහැ. ඊට පස්සේ මෙහි හිටපු සිරිල් රාජපක්ෂ මහත්මයා සහ අය එකතු වෙලා ඔවුන්ට ටෙලිෆෝන් කළා. සුගතමුනි ජාන්සිය වගේ විදුහල්පතිවරයෙක් හිටියේ. ඔවුන් මේ කලර් ඇඳගෙන, කියන්නේ අපි යුනිෆෝම් එහෙම ගෙන්නුවා මේකට.
අන්නේ ගේන්න එනකන් පැයක් විතර අපිට රස්තිය අත වෙන්න ඕන. ඉතින් මම පිස්සෙක් වගේ මේකේ ඇවිද්ද. මට තාම මතකයි මම ඉස්සෙල්ලම රිසෙප්ෂන් එකට ගිහිල්ලා ඇහුවා අමරදේව ඉන්නවද කියලා. ඒතර අවුරුදු 15ක් විතර. අමරදේවන් කියලා කෙනෙක් තමිල් සර්විස් එකේ ඉන්නවා කිව්වා. ඉතින් ඒ වෙලාවේ හිටපු අය. ඊට පස්සේ අපි ඇතුළේ ඉන්නකොට ඉතා කරුණාබර මුණක් තියෙන කෙනෙක් අපි වඩ ගහගිලා අපි 6 දෙනයි. මම ඇත්තටම අතිරේක අන්තිමයා. මොකද ඒ තරම්ම දක්ෂයි එහෙම ප්ලේස් එකක් ගන්න බෑ අපේ එකේ. එයා තලගුලි අරන් දීලා අපිට කැන්ටිමෙන් තේ අරන් දුන්නා. ඒ තමයි අශෝක තිලකරත්න අශෝක අයියා. පස්සේ තමයි එයා දැනගත්තේ අශෝක තිලකරත්න කියලා. ඉතින් මේ මහගෙදරින් ගීතය බිහි වුණා. මේක ඇතුලේ මම සහන නිවේදකෙක් බවට මම සමත් වුණා. සේටම් වැඩි වැඩගත් මේ ගීතය සංගීතවත් කරේ මගේම වයසේ හිටපු කලණි හේමප්‍රිය පෙරේරා. නන්දකේ මුළු වැඩසටහනම ප්‍රවීණායට වැඩිය අලුත් අයට අත දෙන්න කරේ තිස්සසිරි පෙරේරා, කලණි හේමප්‍රිය පෙරේරා මේ වගේ ඒගොල්ලෝ ප්‍රසිද්ධ වාදකයෝ. නමුත් ඔවුන් තමයි තනුව හැදුවේ. ඒකත් මම කෘතවේදීව කියන ඕන එකම දේ මේක රෙකෝඩ් කරන්න බලන්න උනේ නෑ මට. අහන්න පුළුවන් වුණා ලොකු ආඩම්බරයක් දැනුණා. ඇත්ත. ඔන්න හොමයි ආපු කතාව. බන්දුලට සියල්ල මතකයි. ඒ වගේ මේ හිටපු තමන් ළඟ හිටපු අයව හරි නිවැරදිව මතක් කරන හුඟක් අයට අතීතය අමතක වෙනවා. තමන් ආ ගමනේදී. දැන් අපි ආරාධනා කරනවා මේ වත්මන් පරපුරේ ඉතා විශිෂ්ට ගායිකාවක් සම්මානිත ගායිකාවක් ඇත්තරම මේ පීපල්ස් අවෝඩ් එයා තමයි හැමදාම දිනාගන්නේ. ඒ කියන්නේ මහ ජනතාවගේ ගායිකාවක් හින්ද. නැත්නම් ඉතින් පීපල්ස් අවෝඩ් ලැබෙන්නේ නැහැ. ඒ තමයි අද ගීයක වියමනට විශාරද ශශිකා නිසංසලා. ශශිකා එන්නේ මේ බන්දුලියු ගීයක් ගයන්නටයි. ඊට පස්සේ ගැන කතා කරාවි. අපි ආරාධනා කරනවා ශශිකාට ගීයක වියමන වේදිකාවට. Sarana maya
මේ ගීතය යන අතරමඟ ඔයාලේ තමගේ රාජකාරී ගමනක් කරන අතරතුර ලියපු ගීතයක් නේද? ඔව් මම කවුරු පිටියේ කොමර්ෂල් බැංකුවේ වැඩ කරද්දී ඊටත් වැඩිය දෙයක් තිබුණා ඒකේ මේ ඔය එකයි මම අහුවෙල දෙයක් මේ ප්‍රශ්නේ ටිකක් බාගෙට ඇහුවේ. ඒ කියන්නේ ඉතින් මේ ඊටාම පරිපීඩිත තත්වකින් තමයි ඉතින් බැංකුව කළමනාකරුවෙක් වුණාම විතරක් නෙවෙයි ඒකේ විශාල නායකාරයෝ බලන්න යන්න තියෙනවා. ඉතින් අර ඒ අතරේ මේක අර මේක මේක ඇවිල්ලා අර වද පුතුම වදකාරය. ඒ කියන්නේ මේ තනුව මවින්න අය මවින් පෙරර තනුව දීලා තිබුණේ. එතකොට එදා හවස මම හිතන්නේ ශෂිකක රෙකෝඩින් එදා හවස හරි හදිසි. ඉතින් මට ලියන්න විදියක් ඇත්තෙම නැහැ. පස්සේ ඩිලක්ෂන් හෙට්ටියාරජ කියන මේ සංවර්ධන ණය අංශේ ඔහු ආවා ඉන්ස්පෙක්ෂන් එකක්. ඔහුත් එක්ක මට හඳුගල කියන ප්‍රදේශයට යන්න උනා කමරු පිටි. කමරු පිටි. ඔයක උරුබොක්ක පැත්තේ ගොඩක් දුරයි. දැන් ඩිලක්ෂන් රටේ නැති ප්‍රශ්න අහනවා. මම ඉයර්ෆෝන් එක ගහගෙන අර වොයිස් ඔන්ලි රෙකෝඩඩ් එකේ කැසට් එක දාගෙන සාක්කුවේ දාගෙන මම මේක අහහ යනවා ඉතින්. ඒ ඇස්සේ සෙල් එකට මර්වින් අයියා සරෙන්සරේ කතා කරනවා. ගීත හරිද කියලා. හරිද කියලා. ඒ කියන්නේ පූර්ව නිර්මිත තනුවලට ගීත ලියන්න ඔබ සමතෙක්. ගොඩක් ලියලා තියෙනවා ඉතින් සමහරු දන්නේ නැහැ ඒවා එහෙම ඒවා කියලා. ඉතින් මර්වින් අයියා ලා ලා කියනකොට මායා කියලා ලිව්වා. ඉතින් එහෙම එහෙම ලියනවා. අවසන්දී සින්දුව එපාර මගේ මිත්‍රයා දැක්ක මම මොකක් හරි වැඩක් කරනවා කියලා මම හැමතිස්සෙම ඩයරියක් කරගෙන යනවානේ. බහිනකොට ඇහුවා ඔබ මොකද්ද කරේ කියලා. මොකද මම හොඳට කතා කරනවා ඒ ගමුදුන කරුව හම්බ වෙනවා. පස්සේ මම ගොතින් තව මාස ගානකින් බලතැහි මම කරපු දෙයක. ඒක නිසා මායා ජනප්‍රිය වෙද්දී මම උකට කෝල් එකක් දාලා කිව්වා ඔබත් එක්ක එදා යනකොට මම ලිව්වේ මායා කියලා. ඒ තනුවට තමයි ලිව්වේ. මවිනේ මට තදින්ම මතක් වෙනවා අවුරුදු 20ක් ඇසුරු කළා. මම මවිනයි අසුරු කරේ සින්දු ගාය ගන්න නෙමෙයි මගේ කිසිම ගීතයක් මවිනයි ගායනා කළා නෑ. ඕක තමයි මට ලැබුණු තෑග්ග ඔහුගේ. ඔබ වඩාත්ම කැමති පූර්ව නිර්මිත තනුවලට ගීත ලියන්නද? නෑ මාවේ ඒ ස්වතන්ත්‍ර ගීතවලටද? ඒ තත්ත්වයට රෝහණ වීරසිංහන් විසින් මාව පත් කරා ගියොත් හරි නැතුව මං කැමති නෑ. ඉතින් රෝහණයට මෙලඩි එකක් ට්‍රැක් එකක් ආපු ගමන් ඒකට වෙලා තින් ඇත්තටම කියනවා නම් ඒකේ අතිශය නිපුණ නෑ විදිහට මම දකින්නේ කවුරුත් අබේසේකරයන් මෙතනින් බිහි වෙච්ච කෙනෙක් මෙතනින්ම බිහුණු ප්‍රේමගීත දල්විස් ඇතම් විට කේටිගේ ධර්මවර්ධන කුමාරදාස සබෝතන්ත්‍රි කුලරත්න ආරියවංශ ඒ ආදී වශයෙන් මං අරහා නිලාර් මෙතන ඉන්නවා නිලාරුත් මේ තනුවලට දිනනවා මං හිතන්නේ අපිට ලැබෙන අවස්ථාවල් දැන් නිම්තරක් නොදුටු මේ ලෝකේ මම ලිව්වේ දැන් හෙට රෙකෝඩින් නම් අද මොකද කුලයට ලියන්න තිබිච්ච සින්දුවක් මම රෙකෝඩින් බලනවා මගේ වෙන සින්දුවක් තිබුණා ගුලේ මට කිව්වා ලියන්න කියලා. ඉතින් ඒක දිග කතා මේකේ පියානෝ එක උඩ තියන් තමයි අන්තිම පේලිය ලිව්වේ. ඉතින් කොහොමනම් මම තනුවට ලියනේවයි යම් කිසි සාර්ථකත්වයක් තියෙන හින්දා මට එන්නෙම තනුම තමයි. හඬන්න ළඟ නෙලන්න පෙරදුරින් සියුතුනේ උතුරින් රන්නිරු මඩලින් ගුරුපාර දිගට තරුවිනේ රේ වගේ කියන් ගියොත් අසීමිතයි. තනුවට අනුව ලිවීම ලේසි වැඩක් නෙමෙයි. මොකද හරියට අර මීටරේ පරතරය දරගන්න ඉන්න වචන දාන්නත් ඕනේ වචනවල අර්ථක් තියෙන්නත් ඕනේ. අපි මේ බන්දුල ලියපු රසවත් ගීත කිහිපයක් නිදර්ශන ගායනා හැටියට ගායනා කරනවා. නාලකංජන කුමාර අද ප්‍රසංගික වාද්‍ය බෘන්දේ මෙහෙවන්නේ. සමහර ශිල්පීන් ශිල්පිනියන් සහභාගී වෙන්නේ නැහැ. මොකද ඔවුන් සමහර අය පිටරට සමහර අය තවත් කලින් යොදාගත්ත වැඩ කටයුතු වල ඒ සැපේ නව පරපුරේ මේ ස්වභාවිත ගීතෙන් ගුවන් ඉදිරියේ හඳුන්ලා දුන්නු ශිල්පීන් ශිල්පිනියන් අපිත් එක්ක පෙරමු කර ගන්නවා මේ කටයුතු වලදී. සිනාතොටක් ගීතය ඉරෝෂා විරාජනීගේ මුල් ගැයුම අප ආරාධනා කරනවා මේ අද ගීයක වියමන තුල ගයන්නට නදුනි යමීෂා. නදුනි යමීෂා එන්න ගී වියමනට නැත්තම් ගීයක වියමන වේදිකාවට I'm not afraid to die.
ආස්වාසයෙන් ගායනා කරනවා කියලා හැම දොස් කියන්න එපා. ගුවන්විදුලි එහෙම කරන්නේ නැහැ කවදාකවත්. නමුත් ඉතින් මේක කාලයට කෙටි කරගන්නකොට හරි අමාළුයි. බන්දුල පුදුම ගීතතුගයක් ලියලා තියෙන්නේ. මේ සංගීත නිර්මාණපකවරු ඔබම මතක් කරන්න කවුද ගීතයේ සංගීතය? ඒ ගීතයේ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහන්ගෙන්. දැන් ඊළඟ ගීතය ගායනා කරන්නේ නැහැ. නමුත් මේ කාන්තා පරපුරට බන්දුල දීලා තියෙන අභිමානයක්. ඔය පොඩි පොඩි වැරදි වලට වුණාම පිරිමි පාර්ශවය බේරෙනවා. අපේ ඇඟේ කිසිවක් තැවරෙන්නේ නැහැ. අපි හරි ශුද්ධවන්තයි. වැරද්ද දානවා කාන්තාවන්ට. බබරුන් පසුපස මල් දිව නොගියත් අවමන් විඳින්නේ හැමදාම මල් කුලය. ඔක තමයි ප්‍රශ්නේ. අතීතයට යනවා බන්දුල මහත්මයා. දැන් ඒ ප්‍රචාරය වුණු ඒ අහප්පු ඒ ගීත ඔක්කොම මං හිතන්නේ තනුවලට නිර්මිත ගීත. පැහැදිලිව තනුවලට විතරක් නෙමෙයි, මේක රහසකුත් තියෙනවා. සභාපතිතුමා ඒවට දැන් දඩුවම් කරන එක නෑ. මේ ඔය අන්තිම සින්දුව, ඒ කියන්නේ විරිදුව, ඔගේ තිබුණ නෑ. සින්දු දෙකයි තිබුණේ. පස්සේ ෂූටිං වලදී මාත් බැංකුවෙන් නිවාඩු දාලා ආර්ශිනවර්දල ගියා. එතෙන්දී සුදත්ට හිතුණා මේ මාත් එක්ක කතා කරලා මේකට විරුදුවක් දාන්න, මේ කෝචි මේ දර්ශනට ඉස්සෙල්ලා. ඊට පස්සේ දැන් ආනන්ද ගමගේ සංගීතවත් කරේ ආනන්ද හදලා තිබුණා මියැසියට දාරන්ද රණතුංගයන්ට සින්දුවක්. හරිම ලස්සන තනුවක්. ඒකේ වචන ඔලින්ද කෙලින පංච දමන අංගනේ කෙලි කවට සිනා හඬ රැවුදෙනවා කියන එක තමයි සින්දුව. පස්සේ ආනන්දකව මේක තැටි කැපුන්නේ නැහැ, කවදාවත් කියන්නෙත් නැහැ. ඒ නිසා ඔබට පුළුවන් ද මේකට විරුද්ධ ස්ටයිල් එකකට හදලා හොදාන්න. එහෙම තමයි පාණදී අපුදු සාදුර ඩිවේ මල්පිපෙලිවෙත් Where are you going to my pretty maid කියලා මම පොඩි කාලේ කරදිය මුද්‍රා නාට්‍ය ප්‍රධාන නළුව සේන බලවේ වලවිස තමයි අපිට ඩාන්සිං ඉගැන්නුවේ. ඔහුගේ Where are you going to my pretty maid එකයි MS ප්‍රනාන්දුගේ ඔබට තිබෙන ආදරේ මම ගීතේ 6-8 පාට වෝල්ට් එකෙන් 6-8 එකට යන එකයි එකතු කරලා මට ඕන විදිහට තර්ස්ටන් එකේදී ඒ සින්දු දිව්වේ. ඉතින් දැන් ඔබ ටෙලිනාට්‍ය ගීත සම්ප්‍රාප්තිය ගැන අපි කතා කරන්නට ඕන. මොකද ඇත්තටම ඔබ වාසනාවන්ත ගීත රචකෙක්. අද අපේ රටේ තියෙන ටෙලිනාට්‍ය කිහිපයකම තේමා ගීත ඔබ විසින් නිර්මාණය කරපු ආකාරය අපි දන්නවා. ඒ වගේම වැඩිම ගීත සංඛ්‍යාවක් ටෙලිනාට්‍යවලට ලියලා තියෙනෙත් ඔබ කියලායි මම අහලා තියෙන්නේ. ඇත්තද? ගණන් හිලවු නම් දන්නේ නැහැ. හැබැයි එක්තරා විදියක ඔව්, ඒ කියන්නේ ගොඩාක්, ඒ කියන්නේ කටු ඉඹුල ඒ වගේ වගත්තත් සතිෂ් චන්ද්‍රසිංහගේ උසත් මහලේ ඒ වගේ විශාල ප්‍රමාණයකට ජීවිතේ ලස්සන නාලන්ගේ මතක නැති තරම් මේ බැද්දි ගෙදර සුදත් රෝහණගේ ඔහුගේ කළුවර ගෙදර ඒ වගේ එක දිගටම මට මේ ටෙලිනාට්‍යවල ගීත ලියන්න උනා. ඒ නිසා මම හිතන්නේ වැඩිම ප්‍රමාණයක් පළවෙනියටම කියලා කියන්න බෑ. බොහෝ විට එහෙම වෙන්නත් පුළුවන්. ඔබගේ සංගණනයක් නැහැ. මම හිතන්නේ කොබවක ලියපු ලිපියක ඔහු හොයලා තුනා මම තමයි
මේ වැඩිම ලියලා තින්නේ කියලා ඔහු කියලා තිබුණා. දැන් ටෙලිනාට්‍ය ගීත ලියද්දී ඔබට යම් වෙනසක් දැනුණාද? කොහොමද ඒ සම්ප්‍රාප්තිය සිද්ධ වුණේ? ඇත්තටම අර පොඩි කාලේ ඉඳලා චිත්‍රපට බැලීමේ උමතුවක් තිබුණා. ඉතින් මට මෙලෝඩියක් තේරෙන්නේ නැති කාලේ මම ස්ක්‍රිප්ට් එකක් ලිව්වා මිරිඟුදියක් කියලා. ඉතින් ඒ කාලේ ඉඳලාම ඒ දර්ශන පිළිබඳ රූප රාම පිළිබඳ මම හරි ආසයි දෙබස් වලට. මොකද සමහර චිත්‍රපටි ප්‍රවෘත්ති වලට අමර ගුණසේකර වගේ නිවේදකයන් මම අහලා තිනවා දෙබස් 30 අවේසේකර. කතාව සමහර KW පෙරහරි කවුරු හරි. ඒකට මේ දෙබස් කියන්නේ ලියන જાතියක් කියලා මට හිතුණා. අර ඒ විදිහට බලන් ගියාම බොහෝ රූප රාම මට එච්චර අලුත් දෙයක් උනේ නෑ. එතකොට ස්ක්‍රිප්ට් එකක් දීලා මෙන්න මේ ෆ්‍රේම් එකට ලියන්න ඕන කිව්වහම තනිකරම චිත්‍රපටි උමතුවක් සහ ගීත උමතුවක් තිබිච්ච කෙනෙක් විදිහට මම හිතන්නේ මට ඒ බොහෝ දුරට ඒ භාෂාව සිනමා භාෂාව වැටහුණා. ඊට අමතරව 80 ගණන්වල තිසබේසේකරයන්ගේ තිර නාටක සහ අධ්‍යක්ෂණ පාඨමාලාවේ මට වැඩි සියල්ලන්ම වැඩි හිටියෝ. මමයි තව කෙනෙකු විතර හිටියේ. මේ ඒවා ඇසේ අපි ස්වර්ණමය අවස්ථාවක් ලැබුවා. රූපහානි අභ්‍යාස SLTTI එකේ පීසෝ මේදිස් මැතුමා ඉන්න කාලේ ඒකේ කෝස් ඩිරෙක්ටර් හිටිය තිසබේසේකරයන්. ඒ වයින්ුත් මේ දර්ශන පිළිබඳ ඖචිත්‍ය පිළිබඳ මේ එක එක දර්ශනවලට ගීත කොහොමද දාන්නේ වැරදි විදියට දාන්නේ කොහොමද කියලා ඔහු ඉගැන්නුවා. ඉතින් මේ සියරම සංකල්පන වුණාම මේ ශ්‍රව්‍ය දෘශ්‍ය කියන මාධ්‍ය තේරුම් ගත්තම මම හිතන්නේ ලියන්න අමාරුන්නේ. අපි එහෙම ලියපු තව එක ගීතයක් අහමු. මයුරි මේ වැඩසටහනෙන් අපි වටියක් දැන්පත් කළා. සාමාන්‍යයෙන් මට මේ මෙහෙම ඉන්න පුළුවන් මිනිස්සෙන් නෙමෙයි. මේකත් හරි නිකන් බොහොම සංසුන්න සමාධිගතව රස විඳින්න ඕන වැඩසටහනක්. මම අද නිකන් වයසට ගිහිල්ලාම හනුණා වගේ. අපිට පුරුදු මේකේ අතපය දික් කළා පොඩ්ඩක් සද්දේ දාලා කතා කරන්න. ඒකත් හොඳ අත්දැකීමක් ජීවිතේට හොඳ පුරුදු කිරීමක්. දැන් විශාරද ශශිකා නිසංසලාට අපි නැවත වරක් ආරාධනා කරනවා. බන්දුල මේ ටෙලිනාට්‍ය සාරාද සරා 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 හොඳයි සරා ටෙලිනාට්‍ය ගීතයක් අපි අහමු. කීයක වියමන තුලින් අසුවේ රුහුණු සේවයට ඔබ එනවා. එක දවසක ප්‍රේම කීර්තිදාල් විස් මහත්මිය මුණ ගැහෙන්න ඔබ ආවේ කඩදාසි ගොඩක කියන ඔබේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයේ පසුවදන ලියා ගන්න. මම නිවැරදි? හරියටම හරි. හොඳයි. ඉවේ පොත දිහා බැලුවම කඩදාසි ගොඩක ගීතයේ කියන කාව්‍ය සංග්‍රහයි එක තැනක ධර්මසිරි ගමකේ මහත්මයා මෙන්න මෙහෙම සඳහන් කළ තියෙනවා. මේ තරුණ කවියාගේ ශෛලිය තුළ මා දකින විශිෂ්ටතම ලක්ෂණේ නම්
තම අද්දකීම් ඉදිරිපත් කිරීමේදී දක්වන නිර්ව්‍යාජ ගුණයයි. බස හැසිරීමේ නිසංග කුසලතාවත් නව උපමා රූපක දැක්වීමේ දස්කමත් අතර මේ නිර්ව්‍යාජත්වය දෝලණය වේ. දැන් ඔබ කිව්වා ඔබ කවියෙක්. මේ ඔබේ උත්පත්ති කවීත්වයමද මේ ක්‍රමිකව වර්ධනය වෙලා ඔබ ගීත රචකයෙක් බවට පත්වන්නේ බන්දුල මහත්මයා. ඇත්තටම මේ දැන් කවියෙක් නොවන කෙනෙකුට ගීත රචකයෙක් වෙන්න බැහැයි කියන හිතුවක්කාර නීතිය මම දානවා. මොකද කවි ලියන්න බැරි නම් ඔහුට ගීත ලියන්න බැහැ පැහැදිලිව. ඉද්ද හිට කෙනෙක් ගීතම ලියනයි ඉන්න පුළුවන්. නමුත් ඒ කවුරු හරි මුලින් කවියක් තමයි ලියන්නේ. හැබැයි ගීතය කියන එක ඊට වැඩිය විශාල විදියට අධ්‍යයනය කරන්න ඕන ක්ෂේත්‍රයක්. ඒ කියන්නේ නැරේටිව් පොයම්ස් කියලා ජාතිය තියෙනවා, ලිරිකල් පොයට්‍රි කියලා විෂයක් තියෙනවා. ඒ හැමදේම බැලුවම ඉතා පැහැදිලිව පේනවා කවිය හා ගීතය කියන්නේ පැහැදිලිවම ඉතාම වෙනස්ම අංග දෙකක්. හැබැයි ගීතයක් හැමතිස්සෙම කවියක්. හැබැයි කවියක් හැමතිස්සෙම ගීතයක් නෙවෙයි. ඒ නිසා මම හිතනවා ගීතය කියන්නේ පුදුමාකාර කියන්නේ අද්භූත මහිමය දනවන ප්‍රතිනිර්මාණයක් කවියේ. ඒක හැබැයි කවිය නෙමෙයි ගීතය කියන්නේ. ඒක පටලවා ගත්ත හිත තමයි ඇතැම් කවින්ට සිද්ධ වෙන සමාට තමන්ගේ කවිම ගීත කරන්න. ඒ එතන තමයි වෙනස. හැබැයි තරහන වෙන්න එපා මෙහෙම ඇහුවට. දැන් ඔබ ප්‍රසිද්ධ කවියෙක් විදිහට නෙමෙයි. ඔබ ප්‍රසිද්ධ ගීත රචකයෙක් විදිහට. දැන් ඒ කියන්නේ ඔබට කවියෙක් විදිහට ඉස්මතු වෙන්න සමාජ ඉඩ දුන්නේ නැද්ද? ඔබ කොහේ හරි ඕපදූපයක් අහලාද කියලා පණ සැකයක් හිතෙනවා. කමක් නැද්ද නැහැ කිව්වට මං හිතන්නේ අනිත් අයට වැදගත් වෙන්න මං කියන්නම්. අපි කියනවානේ බ්‍රෑන්ඩඩ් දේවල් කියලා. බ්‍රෑන්ඩඩ් දේවල් දැන් මොටර්සයිකලේ ඉඳලා සබන් කෑල්ල ඉඳලා ෂර්ට් එක ඉඳලා බ්‍රෑන්ඩඩ් කියලා જાතියක් තියෙනවා ලංකාවේ. මගේ පෞද්ගලික අදහස සන්නාමය. ඔව් ඒක කාටවත් දොස් කියනව නෙමෙයි. ඒ බ්‍රෑන්ඩඩ් කවියෙක් වෙන්න බෑ. හැබැයි ගීත රචකයෙක් වෙන්න පුළුවන්. ඒක මම කියන්නේ මම ඉතාල දුක් මුසුව මහන්සියලා උසස් පෙළ පන්තියෙන් පස්සේ කවි පොතක් ගැහුවා. ඒ කවි පොත ෆෝකස් ඔන් ආර්ට්ස් කියන ලිපියේ ඔබ්සර්වර් එකේ අජිත් සමරනායක කියන දිව්‍යම විචාරකයා කිව්වා විශාල විස්තරයක් ඒක ගැන. පාර 86 මම දුමාරය කියන කවි පොත මුද්‍රණය කළා. ඒ කවි පොතේ පරිවර්තන තිබුණා. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ක්‍රිස්ටියා යෝජනාගේ ෂේක්ස්පියර්ගේ පුෂ්කින්ගේ කවි. ඒ සේරම් බලලා එක විචාරකයෙක් කියලා තුණා අවම වශයෙන් මේ තරුණයා විශ්ව සාහිත්‍ය කියවලා තිබුණා නම් ඔහුට මීට වඩා හොඳ නිර්මාණ කරන්න තිබුණා කියලා. එතකොට ඌ අන්ධ වෙලා තිබුණා. මේ අර පරිවර්තනවත් ඌ කියවලා නැහැ. ඒ කියන්නේ මොකද්ද මේ ලංකාවේ එහෙම පොඩි ගුරුකුලයක් තියෙනවා. සමාවෙන් එහෙම කිව්වට. පස්සේ මගේ හිතේ අමාරුවටම තමයි මම සින්දු ලිව්වේ. මොකද මම හිතුවා කිසි කෙනෙක්ට මගේ කවි එපා නම් ඇයි මම මහන්සියලා කවි ලියන්නේ? මොකද කවි ලියනවා කියන්නේ සින්දු ලියන එක වගේ නේ. අදටත් මගේ අතිශය ගෞරවයක් තියෙන ක්ෂේත්‍රය තමයි කවි. මොකද කවියක් කියන්නේ හිතන්නවත් බෑ ගීතත් එක්ක බලන. ගීතය කියන්නේ කොමර්ෂල් ප්‍රොඩක්ෂන් එකක්. ඒ කියන්නේ 5 දෙනෙක් ඉතර ඉන්නවා ඒකේ. ප්‍රොඩියුසර් පවා ඉන්නවා. නමුත් කවියක් කියන්නේ බොහොම අහිංසක නිර්ව්‍යාජ නිර්මාණයක්. ඉතින් ඒ තරම් මහන්සියලා දැන් ඔබ හිතන්න මම ලිව ප්‍රථම ප්‍රේමය. මට මේක කියන්න වෙලා නැහැ කොහෙවත්. ඒකේ නම ප්‍රථම ප්‍රේමය. වීසි කලිමි නෙල්ලි ගෙඩිය කටගෑසෙනින් තිත්ත රස දැනි පැණි රස දැනෙන තුරු නොසිට. දැන් මේක වෙනත් ප්‍රවීණ කවියකගේ නමින් තමයි ගොඩක් යන්නේ. දැන් පෙරේදා ITN එකේ සූදු ඇත්පොවුවෙක් යනවා වෙනත් ගීත රචකයෙක්ගේ නමින් මගේ ගීත. ඉතින් මම ඒවට සැලෙන්නේ නැහැ. නමුත් මේ ගීත කියන්නේ එහෙම එකක් නෙවෙයි. මිනිවන් පීතිල කරද්ද කියන විචාරකයා මේ ඇන්තොලොජි ඔෆ් මොඩර්න් පොයට්‍රි ඉන් ශ්‍රී ලංකා කියන මට මතකයට ඒක දැන් නම. ඒකේ ඔහු මට වෙනම ඡේදයක් වෙන් කරලා තිබුණා. ඒකට කිසි කෙනෙක් මම කවියෙක් විදියට ගණන් ගන්නෑ. හිතෙන්නේ නෑනේ. නෑ නෑ මගේ හැබැයි කවි ලිවීම නැවතුණා. ඒ අධෛර්යයටපත් වීමක විශේෂයෙන් අර දසතියට ලියපු ਵਿਚාරකයා නිසා. හැබැයි ජාතික ගුවන්විදුලියේ දෙවෙනි ප්‍රාදේශීය නාලිකාව රුහුණු සේවය ඔබට බොහෝ සීන සැලකුවා. ඔබ ඒ කියන්නේ ඔබේ ජීවිතයේ නිම්තිරක් ජාතික ගුවන්විදුලියේ රුහුණු සේවයේ බිහිතුර කියන වැඩසටහන. ඔව්. ඇත්තරම මේ ඔබ අර ඉස්සෙල්ල කිව්ව එකේ චූටි වැරද්දක් තියෙනවා. මොකද ඔබ කිව්වේ රුහුණු සේවය පටන් ගත්තෙන් පස්සේ ආව කියලා නෑ. රුහුණු සේවය පටන් ගත්තේ මගේ මතකෙන් නිවැරදි නම් 1980 පෙබරවාරි 4 වෙනිදා.
එදා මම ආවා මගේ කවි පොතත් අරගෙන පුෂ් බයිසිකලයකින් ප්‍රේමයි හම්බෙන්න. එතකොට හැන්ද වෙලා ගොඩක් ඉති කවන්න කිව්වට ප්‍රේමයි ඉතාලම සතුටෙන් සප්පායම් වෙලා පොන්ටියක් කියන පරණ කාර් එකක උඩ නැගලා ඩ්‍රයිවර්ට කියනෝ පද්දන්න කියලා. එහෙම කාර් පද්දන්නේ නැහනේ. එයා අඹගෙඩියක් අගා හිටියේ. ඒ පාර ඉස්සරහා ගෙදර හිටියා මයිදා සෝභතුක දන්නවා ඇති විරිත්තමුල්ල කියලා පවුලක්. ඒ විරිත්තමුල්ල කඩේට මම ගිහිල්ලා බලන් හිටියා මේ දර්ශනය විජේසිංහ බලව්වේ ඒ රවුම් ගහන එක. පස්සේ කිව්වා මල්ලි වාට අද එයා හම්බෙන්නේ නැහැ. ඔයා හෙට එන්න කියලා. අන්න ඒ විදිහට පෙබරවාරි 5 වෙනිදා මම මගේ කවි පොත අරගෙන ආපහු ප්‍රේමයි හම්බෙන්න ගියා. ඒ පාර ඔහු හරිම සරල කෙනෙක්. මේ සුදු ෂර්ට් එකත් මේ කාකි කලිසමක් ඇඳලා හිටියේ. නිකන් සෙරෙප්පු දෙකක් දාලා හිටියේ රබර් සෙරෙප්පු දෙයක්. අර රුහුණුසේ තියෙන ඉස්සරහ ලොකු පත්‍ර ගහලා තියෙන තැනක්. එතෙන්ට ගියා. එතෙන්ට ගිහිල්ලා මේ පොත මෙහෙම 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 හතර පිටු ගානක් කියුවා. ඒ කියන්නේ ඒ වේගය මට හිතා ගන්න බෑ. මම හිතේ බොරුවක් කරනවා කියලා. ඔබ කොලයක් ගෙනාවද කියලා. මම කොලයක් ගෙනාවේ නෑ. ඒකට බැන්නා. ඒ වෙලාවෙම අර මේ එතන තුන අර තෙල් කොල කියන්නේ ටිෂු කොලයක් ගලවලා ගත්තා. පෑනක් ගෙනාවා. ඉතින් පෑන තියෙනවනේ. මම පෑන දුන්නා. දැන් ඔහු ලියන්න ගත්තා. මං කිව්වා අයියේ කවි 40ක් තියෙනවා. පිටු කීයද කියලා. කටවහන් හිටපන් කිව්වා. එච්චර කිව්වා. ඊට පස්සේ අඳුරන්නේ නැහැ එතකොට. ඈ අඳුරන්නේ නැහැ වැඩි මිත්‍රත්වයක් නැහැ. එහෙම නැහැ අඳුරන්නේ. ඒ ආදරයට කිව්වේ. කටවහන් හිටපන් කියලා. එයාට කරදරයක් මං ඩිස්ටර්බ් කරන එක. ලියන් 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 ගියා කියලා කොලේ දුන්නා. ඊට පස්සේ ආවා හැබැයි පුදුම විදියට කැමති වුණා මම. මොකද එකක් තියෙන ලයිට් ඇවිල්ලා. ඒ කියන්නේ මේ පාර දෙපස ගස් ගල් ගස් පාර දෙපස ගස් බිම හෙලමින් අපේ ගමට දැන් ලයිට් ඇවිල්ලා. කිරිනන්දගේ කුස ගින්න නිවාලු කොස් ගහ කපමින් ලයිට් ඇවිල්ලා. දැඩිමත් දහනේ ගතට සිහිල දුන් නුගරුක හෙලමින් ලයිට් ඇවිල්ලා. නුගගස් පොල්ගස් දෙල්ගස් කොස්ගස් මොකටද අපේ ගමට දැන් ලයිට් ඇවිල්ලා. ඒකදී බොහොම සාහසික ප්‍රකාශයක්. ඔහු ඒ කවිය විතර ඒක 6 වෙනි කවිය එච්චරයි කියුවේ. ඔහු කියුවේම නැහැ. ඒ පාර ඇහුවා ඔබට කතා කරන්න පුළුවන්ද කියලා. මම ඒක කියන්න ඕන මොකද මේ ගුවන්විදුලි මට කොච්චර වැදගත්ද මේ වැඩසටහන මට කොච්චර වැදගත්ද කියලා කියන්න ප්‍රේමයා මේ ඇහුවා ඔබට කතා කරලා. ඉතින් මට ඒක තේරුන්නේ නැහැ. මම කිව්වා කතික තරංග වලට ගිහින් තිනා කියලා විවාද කළා. පාර ඔබ පුදුම වෙයි. මම හරිම කැසඟයි මේ හරිම කැසඟයි. ප්‍රේමයා මගේ මේ කොලරකින් මෙහෙම ඇල්ලුවා. අල්ලගෙන ටිකක් යනකොට මම රහරකේ ගිනනගේ පස්සට ගියේ. පාර මගේ මේ හරියෙන් ඇල්ලුවා. අල්ලලා ඔන්නෑ කියලා ගහලා තිනවා. දැන් මේ ස්ටුඩියෝ ඔබ දන්නවනේ. ඔබත් එතන හිටියේ. ඔන්නෑ එක ඇරියා. ඉතින් එහෙම ඔන්නෑ එක අරින්නේ නැහැ කිසිම කෙනෙක්. ප්‍රේමයා දන්න මේ ඔන්නෑ තින්නේ ප්‍රවෘත්ති වලටත් මොකටවත් නෙමෙයි ඔඩිෂන් එකට කියලා. එතකොට මෙහෙම ඇරලා අනිත් දොරත් ඇරියා. ඇරලා හේමජිත් අයියා හේමජිත් ප්‍රනාන්දු හිටියේ. මේ මෙන්න මූ මොකක් හරි දන්න එකෙක් මූ ගණින් කියලා මාව තල්ලු කරාම මං ගිහිල්ලා අර මේ අර ඒකේ අර කුෂන් එකේ වැදුනා. වැදලා වැහුවා. ඊට පස්සේ මං දැක්කම ගණන් ගන්නවත් නැහැ. يعني අඳුරන්නෙත් නැහැ වගේ. එදා තමයි ඉස්සෙල්ලම මට ප්‍රවෘත්ති කියන දුන්නා. මරණ දැන්වීමක් කියන දුන්නා. මේ නිවේදක තෝරයි සින්දුවක් කියන දුන්නා. ඉතින් එදා මම සම්පූර්ණ පරීක්ෂණය තේරුණා. ඉතින් මම එදා හවසම සදෑමීර කියන වැඩසටහනට තෝරගත්තා. ඒ වගේම බිහිතුරත් ඉතා ජනප්‍රිය වැඩසටහන. ඊට පස්සේ 80 සමන් සුසිරි. ඒ කියන්නේ ජවිපේ ප්‍රශ්න භීෂණ යුගයේ ආවම ඇත්තටම රුහුසෙවි ගිනි තිබ්බා. ගිනි තිබ්බම රිටර්න් ටේබල් එකක් අපේ යාළුවෙක් දුන්නා. ඒ ටර්න් ටේබල් එක එළිය තියාගෙන සමන් සුසිරි රෙකෝඩ් කරා. මම අර නැට් සවුන්ඩ් එක බිහිතුර කරා. මට අද වගේ මතකයි. ඒ විදිහට තමයි අපි ගුවන්විදුලියට ආදරය කරේ. ඒක ඉතින් විශිෂ්ටතම වැඩසටහන විදිහට අවුරුදු 10ක් විතර එක දිගට මම කරා. පාරේ යන මිනිස්සු සමහර විට ඔබට ප්‍රශ්නත් ඉදිරිපත් කරා ඒ අවස්ථාවේදී. ඕ ගොඩක් අසිරුතාවටත්පත් වුණා. ඈ අසිරුතාවටත්පත් වුණා. ඇත්ත. තහනම් කරපු ගීතත් ප්‍රචාරය කළා. දැම්මා. කියන්නේ නැත්ද? හංගන්නේ නැත්ද? ඒ කාලේ විශාල ප්‍රශ්න ඇතුළ නන්දා මාලනීට ඒකේ ගීත තහනම් කළා තිබුණා. ඉතින් සමන් කිව්වා මම රස්සාවක් කරන්නේ. ඔබ එහෙම නැහනේ මං කොහොමද මේක දාන්නේ කියලා. ඉතින් අපි කරන්නේ වෙන වහින්වර භාෂාවෙන් ඒව ගැන කියලා කියලා කොහොම හරි ඒක දාලා කියනවා මේක තහනම් කළා තියෙන එකින්ද දාන්න බෑ කියලා. දැන් එහෙම තහනමක් නැහැ නේද වසන්ත? දැන් තහනමක් නැහැ. මේ තහනම් වෙන ගීත හොයනවා දැන් අපි. දැන් බන්දුලහරි රසවත් කතා කියන්නේ මේ
सिगरेट पैकेट के ईएम कोले ली हुआ था, बस टिकट के ली हुआ था, एक प्रेम की थी, कारण अपना बेसे करें, बांधूला, मैं सेमेटर वाला गुदियाक, अब ये विंदन मूल्य कितना तभी लती है ना, इतना रासा खाता वक्त भी लती है ना, एक तमाय गीता कहती है इन्हें, दम में इलाके टे इन्हें, रोहान शांत मूल्य कोड की ना तन पद गाय क्या, मां क्यों अभी तो टिया तन पत्ता है वादा कहने वाला थी, मूल्य कोड के में टेलीफोन ने किंग वाचन एक के हम उत्तर एक गन हरी अमारुई, इकट्ठे ना विनारी देखा तू ना, ए हो उधर कल्पना कल्ला बालला, हितला पातला, गोतला, उत्तरे दिल्ली, हरी बुद्धिमान, किसे कहने को टाल लंड में इधर सोलो टेलीफोन वाले कथा करने उठा रहे बाया ही नहीं है बोले गुड़ा हुए इन्हें कहो तक कहते हैं इन्हें रोहान इन्हों ने तो विल्ला रोहान शांत बोले गुड़े बताए वो मखाल किन देख के पेति मलक वियनुब मग अंदेक लेट निलानुगते मगे बो सत कमट एरगिय दिने नावत मा गंदुर आदि ऐद विरही सित अंदरेट विस्मित गमट अद हन्नत बैतव माहर दमा नुम्बगीय मंग कैन अरुम सतुकर गन मुल पेम नोपिदू बेवीन दुम्बर हितट वे मी नोहांडन लिसिन मैं वाके वैरस्थाना काबड़े दिरपात कराने टे पूर्ण दायकत्व हर एक खपवी मकी एक अंडा या माते उदे हाथवे न कोटा में तेरे ट्रेवल ले वैड ये तमाय डाली बटले समागम यही डिजिटल माध्यांश प्रमुख सीएल उपार्श्व अंटापी अत्पुल संप्रसाद अद अपे समाज दिहा बेलुआ में हरियत पौद्गलिक पंक्ति ट्यूशन पंक्ति तेन हे भाई अभी पासल खाले अभी दानवा पासले अपट नर्तनीय गायनीय साहित्य उगाननवा हे भाई मि गी पदमाला लियान කවදාවත් ගුරුවරු අපිට කියලා දුන්නේ නැහැ. මම දැන් තවමත් ගී පදමාලා ලියන්න කවුරුත් උගන්වන්නෙත් නැහැ. බඳුර නානා කරවස මහත්මයා. දැන් ඔබට මේ ගීත රචකෙක් වන්නට ආනන්දදීය ශාස්ත්‍රාලයන්ුනේ කවුද ඔබේ ගුරුවරු කවුද? ගුරුවරු 5000ක් විතර ඉන්නවා. ඒ කියන්නේ මානසිංහ සේකරගෙන් පටන් ගත්තම एक डोल्टन लालिस में महागेदर हिटपु हेम गीत रचे में विशिष्टतम गीत रचे को था मेहम बिहू ने कहने माँ मगे अमा मैंने तुम्हें पास से मूला ड्वेल रेडियो का हटे दशक के मध्य भाग आप के देते कि नेपुदा आइंदे ला आकाशवाणी सा ओल्ड इंडिया रेडियो तमाय वैडीपुर रह हुए हिंदी सिंधु एक एक आले पास से गुआंडुदुली तिबुन एकाई इतिंग एक अपे तातल अहने पास से पलवनी से योना स्वदेशीय सेवे एक वेनाम गीत बुने एक किंग वाहन अनंत प्रमाण गीत एक देवनीय
महाचार सुनील रत्नला कुलरत्नारी अपे परपुरट पेर परपुर दक्वा अजंत रण सिंह केड़ी के धर्म योगे क्यन बेरेतर अनंत गीत रचकियान गीत अभी सामान्य निकांग ने हण मट हेम का बै मम ईलंकटे सिंधु यान कंग हे नि रिकॉर्ड कर बे पोटी काले पास मे पंथी अरे त्री इन वन अय्यागे नैवा अय्या मेतन इन अय्यागे इतना वटिना गीत मालावा मे दस आलू के दान को एक पाट खान पेल मालिनी एक गिया देंगे अय्या की गीत ने बे एक मटर कोहे हर एक मंग मंग आनी नो रिकॉर्ड बटने के तोड़ मन नमे पानती ते अत्तट हेम तो मैं मम ए वाइक तू करे इट पास यार गीत दें आप ही तो मु उबली अकुरुएल मगे हद समरु ए काले ट दिए वेला इधे ये सीर में मट पाड़ अम्मा हिंदल के मगे ये गीत इतकोट इबे मैं स्वयं विश्लेषण मंगिता ने मगे मनस तुला गीते पीलीबंद ऐति वेना इतकोट विरीत पीलीबंद देखिए नत्रम की ना महाचार सुनील आराधन की ओ लेवल वलिम पासे मट विशेष मान्य अत्युण सिंगल वर्ट ओ लेवल वलिम पासे मगे सिंगल अध्यापन इवर आई किसी में अध्यापन अक्ने मट ताता दडीलेस अय्या धारण दडीलेस किवे बस आयस में करना उन्होंने कह मगद अय्या विशेद अड़गे कला सिंह अनीतक्का सायंस करला क्रेडिट पह मदिवेच हिंद अय संगम विद्यालय कलापांतिल जी ए क्यू कल प्रस्तमे तात दी अक् आर्ट्स लिंग पर याव रेवेट ईट पास मे मे पंडुगाबे कथा वगे मुरगावल मम कलाव अम्म गल तिबुने अन्न एनिशा मट किसीम कला विषय किगण ने भाई मम मट मतक मे हरी वेदगती मम पहे पाती पीरियुबन पीरिस महात्म्यागे इतिहास प्रजाचार्य भूगोले स्वाभाविक अध्ययन के लिए पोत्थात रखती पुनः मट भूगोले पेन्न बे मैं लकड़ गाँ अनी अट हेट भूगोले तीन मम मेलिबन क्रीम कैकर कवर आप भूगोले पोत मेहमति आगेना विजय बाकोले ईडिस्तरियाँ केवलो पबलियां एंदे तात मेहमे इसर हिंगेन्े इतना मट तेरे तरह पोटी थी मट अवृद्ध है मैं मेहम की कपाट पीटी पास तात कनट गे हुआ तातर तेरना मे कथा कियवना के अन्न एट कियवल तम मंगिता मम गीत रचके वेन्न एत्ते सह सुनील रत्न अरविधियट मट पार पेन्वा इट पे इतम कलगिरी यथून असु दिखासु तुन काले मगे किसी गीत अक्ने ये पार असु तुनेम पे कुलेयत रोहणयत मगे अताल गीत लिव मट ही कलगिरी एक गुड़ा दूर कथा वा कि कुले मल्ल सिंधुलिया नियला मम कुटुगा गीत तिबुना ते उन्नव ते उभ क्षेत्र ओ नम क्षेत्र विशेष मैं इतना बैंक वेटकरानी मट इतना बैंक जब करना बैंक विभाग टीकर इन्न हों सिद्धि वाणिज्य बैंक मैं पत्रकार ओ इकने किसी समय अति विशिष्ट मैं पत्र कथर सह अदट विजय पब्लिशर्स प्रधान निर्धार्य लाल जयवर्धन प्रियांका वणिक सीकर मगे पंथी हिट मगे बैंक हिट पे आलो एगोलो निशा मम विजय पत्रे मंगोपागे कोटीस के बिहिजून अद्यकीम के मम विशाल परिवर्तन करा ईट तेल मंग सिलुवीन पत्रे लिपि लिवा थिंग एट मऊबी में इनको हिसेट के सीरीस अलिवा चरितापदान इवागे हिम लिवा धर्मश्री गम के महात्म को मल्ल संस्कार नहीं मैम बैंक रास्ता हम वे लू माई लेक हाउस के राजगुरु लेकाली राजगुरु ट्रेन नहीं राजगुरु माई माई से वायसे इतोट मे गम के महत्व की हुआ मुली में मगे लिपि देख लो या मे पुता है बिल्ला मेह फ्री लांस लिया ने किया यह मैं लिया ने यान को पता है मट बैंक मे जब बेकट मे लू मावे इतोट मंग युम हमें मुखद करातर करुणागल बैंकोट मेकिप बैंकोट गील मेकटे पत्र रस्तावट इन पागे हो ऐ थिंक
ඒක ඇත්තටම මං හිතන්නේ ඊට පස්සේ පාලිත පෙරර බිහිදොර අහලා කිව්වා මං ඔයාට සෙකන්ඩ් මන්ට් එකක් අරන් දෙන්නම් ගුවන් විදුලියට එන්න කියලා. ඒත් මම බැංකුව දාලා එන්න කැමති වුණේ නැහැ කොහොමරි ඒක දෛවීය තමයි ඉතින්. හැබැයි ඒ අතරේ මට මගේ වාර්ෂික නිවාඩු සියල්ලම කැප වුණේ ඒ දේවල් වලට. ඉතින් සුභාෂිනීට මම වඳින ගාතාවක් කියන්න දන්නේ නැහැ පාලි දන්නේ නැති හින්දා නැත්තම් එයාට තමයි ඒ සියලුම දේවල් හිමි වෙන්නේ විනාය වාර්ෂික නිවාඩු දාලා ගමන් යනවා. ඉතින් මගේ පිටත කියන අපේ ගෙදර ට්‍රිප් එකක් ගියා තමයි එහෙම ඕනේ නැහැ කියලා ඒවටම ආව යවනවා. ඉතින් ඒක විශාල අනුබලයක් වුණා මට. දැන් අර මම ඔබේ ආනන්දනීය ශාස්ත්‍රාචාර්යණ කෙනෙක් ඇහුවේ සමහර ගීත රචකයෝ කියනවා තමන්ට ගීත ලියන්න පසුබිම වුණේ තමන්ගේ අම්මා තාත්තා ගම පරිසරය පාසල. දැන් ඔබේ පාසල සහ ඒ ග්‍රාම්‍ය පරිසරය ඔබට කොයි විදිහද උදව් වුණේ? වෙලා යයි දන්නේ නැහැ. කමක් නැද්ද කතා කරට? අපි කෙටින් කියමු. ගාල්ලේ තමයි මම ඉපදුනේ. ගාල්ලේ වැකුණු බෝපේ කියන සුන්දර ගමේ. ගේ පිටිපස්සේ ගලාගෙන ගියා ගින්ගගේ අත්තක්. වැලිගොඩල්ල කියලා ලස්සන තොටුපළක් තියෙනවා. ඉතින් පොඩි කාලේ මම මගේ මේ වගේ නේ ලොකු කොණ්ඩයක් තියෙනවා. මෙතන දියසුලි මේ සුලියක් තිබුණා. ඉතින් මේ කේන්දරයට කියලා තුන මම මැරෙන්නේ දියේ ගිලිලයි කියලා. ඒ නිසා මට අපේ බල්ලත් නානෝ කඩියත් මේ බුලටුත් නානෝ ඒකේ මට රාන්න බෑ. මම කිරල ගහ කුඩට ගිහිල්ලා ඈත පියදිගම කෝච්චි යන එක බලන් ඉන්නවා. ඒ වගේ ජීවිතයක් තිබිලා උසස් පෙළ ඒ කියන්නේ හෝඩියේ සිට අවුරුදු 11මාරක් රිච්මන් විද්‍යාලයේ ඉඳලා මම දික්වැල්ල විජිතමැති මහවිද්‍යාලයට යනවා. ඒකට හේතුනේ ඕලෙවල් පාස් වෙලා මම ආනන්දෙට යන්න හිටියේ. අවසානයේදී රිච්මන් එක මට අතාරින්න බැරි හින්දා රිච්මන් එකට ගියා. ඊට පස්සේ මම යම් කලකිරීමක් හින්දා මම රාහුලේට ගියා. මාතර සූරජ් මැතිතුමා කිව්වා කොල්ලෝ මෙහි මැත් සෙක්ෂන් එක අන්තිමයි විජිත මැති මහවිද්‍යාලයේ දික්වැල්ලේ තුන් දෙනෙක් ඉන්නවා මිස්ටර් ජයසේකර කපුගේ ඩබල් මැත් කෙමිස්ට්‍රි හොඳ කෙනෙක් වෙන්නේ නැති ඔයා ඒකට යන්න කියලා ඒ ප්‍රින්සිපල් හිටි රාහුලේට ඉස්සරහා පලියක්කාර මැතිතුමා අන්තිමට සර් කිව්වා ඉතින් ගෑල් ළමයි තින්නෝනේ කියලා එහෙම කිව්වා. එහෙම කිව්වම කියලා මම විජිතට ගියා. ඇත්තටම කියනවනම් රිච්මන්ඩ් එකේ අවුරුදු 11මාරයි විජිතේ අවුරුදු 1මාරයි තරාදියක දැම්මොත් ඇතම් තැන්වලදී විජිතේ ඒ පොඩි කාලේ හරි බරයි. මත්ති මහවිද්‍යාලේ ඉන්න කාලේ මම ජීවිතේ දැක්කේ විජිතෙන්. ඇත්තටම කියන්න ඕන පොද රිච්මන්ඩ් විද්‍යාලේ එහෙම දකින්න දෙයක් මට තිබුණ නැහැ. මම දැනගත්ත මට වැඩිය අමාරුකමින් ජීවත් වෙන පරිසරය. ඊට පස්සේ ඉස්කෝලේ පන්ති තුනක් එකතු කරලා තමයි මේ ඩෙස්ක් එකට තියලා තමයි අපි වේදිකාව හදන්නේ. හැබැයි මේ අරිම මිහිරි අපේ සුද්ධ හදපු රිච්මන්ඩ් එකේ අර හෝල් එකේ ග්‍රෑන්ඩ් පියානෝ එකේ නාට්‍ය කරාට වැඩිය අර එදා අපි එකතු වෙලා කරපු ඇතම් නාට්‍ය ඇතම් සංගීත ප්‍රසංග ජීවිතේ හරි දෙයක් මට ගෙනාවා. ඒ විතරක් නෙවෙයි ප්‍රේමයේ පිළිබඳ නානාවිද වර්ණාවලියක් මට ලැබුණා යාළුවන්ගෙන් හැමදෙයින්ම. ඒ අත්දැකීම් එක තමයි ඔය සංයෝග වියෝග වෙලා තින්නේ මගේ විරහ ගීත විශේෂයෙන්. දැන් ඔබ මේ ගීත අහනවා වගේ ඒ කවියගේ ගීත රචකයාගේ කතාවක් මේ තුල දිගහැරෙනවා. බන්දුල කිව්ව කතාව ඇත්ත. දැන් මහගම සේකරයන් කොච්චර ගීත ලිව්වත් සේකරයන්ව පිළිගන්නේ කවියෙක් හැටියට. ඔක තමයි වැදේ. බන්දුල හොඳ කවියෙක්. අපි කියන්නේ ගීපද රචකයෙක් කියලා. දැන් යශෝදරා දුටු සිහිනේ නෙමෙයි අපේ කලාපේ ශ්‍රේෂ්ඨතම විශිෂ්ටතම උපේක්ෂා සහගත පතිනිය තමයි යශෝදරාව. බිම්බාදේවිය. දැන් යශෝදරාව සිහිනය දිටුවේ කොහොමද? සුදු ඇත් පැටිවයි සුදු නෙළුම් මලයි තමන්ගේ සිරියහනේ පැදකුණු කරනවා. දවසක් නිරෝෂමට කියනවා ප්‍රසංගයකදී මේ ගීතය ගැන අහනකොට ඇය බොහොම හැඟීම් බරව කතා කළා. ඇය කිව්වා මම මවක් නෙමෙයි නමුත් මට අවශ්‍ය වුණා මේ වගේ ගීතයක් ගායනා කරන්නට. ඒක මට බන්දුල අයියා බන්දුල නානායක්කරවසම් හරි ලස්සන්ට ලියලා දුන්නා. මොකක්ද මේ කතාව? නුඹ දුවක වුණත් මට පුතක වුණත් නුඹ හිස පළඳින්නේ නැත්තම් පළඳන්නේ වෙනසක් නැති ආදරයයි. අපි ආරාධනා කරමු නදුනි යමීෂාට නැවතත් ගීයක වියමන සරසන්නට.
आचार्य गुणदास अमरसेखरयान वर्ग कियनवा यमेक प्रशस्त निर्माण कराट पस्से एक आयतिय रसिकयाट दें सबै निर्माण करुवा कोई विलावकवादी तमंगे निर्माणे पिलिबंदव मेडिय कथा करनाट कैमति ने निर्माण इस्सरहट दाला तमंगेने पस्से कियलाई आचार्य गुणदास अमरसेखरयान कियान्ने ओब निर्माण करुवेक विदियट मंगिदाने निर्माण करुणाम यम किसी संयमया उपेक्षा वक्तोड़ थी बहु श्रेष्ठ निर्माण उपेक्षा पेरदेरी रचकयांग देवाल मम हितने एक बहुम अमार अमार प्रश्न मगत ओब किया कर्ण दीर्घ विस्तरे पड़ गया अल कितो बेंग मम मारु वेटना अतम अतरम थिंक एक प्रसूतकरूपेन अरेन्न कौदेकन कथा करेक हरी हब ई थिंक अपीम कैगहल किवियुत नह मम मिन्न मेक लिवे कि शेखर गे कवि शेखर कवदावत कैगहल किवे नह दें शेखर हेत्त पहेलियनो एक पाठम मुलोक्वीयत कलावेन्सित बाधावक्य दूनुअट යටපත්කොට දුබලයා ඉස්මතුවේ බලවතා ජයගැනීමට නම් ජීවිත තරඟයෙන් දුරුකල යුතුය මේ අනුකම්පාව සිතින් කපා බොරු වලවල්
ඇද මරුවල් අනතුරේ හෙලිය හැකි විය යුතුය ඉතමිතුරු සගයා වුවද ඒ ඇයි එහෙම මට පාඩම් හිටින්නේ ඒ වගේ ගොඩාක් ඒවා පාඩම් හිට. ඒතර මං හිතන්නේ ලෝකෙ සිදුවිය යුත්තේ ඕන්ගේව අපි වගේ අය අගේ කළා ඕන්ගෙන් පිළිවිසින්න ඕන ඇයි මෙහෙම ලිව්වේ මේක හරිද මං කියන්නේ කියලා. එතකොට යම් සාධාරණීකරණයක් අමරසේකරයන්ට දෙන්න පුළුවන් නැතුව නිර්මාතෘ නිකම්ම නිහඬ වෙන්නේ ක අසාධාරණයි. මගේ අදහස නිෂේධරේ වෙන්නේ නැහැ. හැබැයි ටිකක් මං එනගත්තා වගේ ඒක දැක්කම කියන්නේ සම්පූර්ණෙම නෙමෙයි. හැබැයි මෙහෙමනේ දැන් එක මහත්මයෙක් මට කියනවා මේ ඔබ හාමුදුරු කෙනෙක් ගැන ලියපු ගීතේ හරිම ලස්සනයි කියලා. ඉතින් මම කල්පනා කරනකොට හාමුදුරු ගැන මම ලියලම නැහැ. සෑහෙන්න වෙලාවක් ඔහුත් එක්ක කතා කරාම තමයි මම දැනගන්නේ. එක්තරා વિચાર වැඩසටහනක් කියලා තියෙන මේ සිනාතොටක් කියන්නේ හාමුදුරු කෙනෙක් ප්‍රේම කරපු එකක් කියලා. පරම තවදුරටත් හිතුවා ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා. බලනකොට දැන් මම නිතරම මම ස්ක්‍රිප්ට් ක්ලියර් වෙන ඉතින් මම හිතුවා එයා විදියට අර එම්පති කියලා මේ සහන අනුභූතිය අනුව මම එයා වුණා. මම ඇයි එහෙම හිතෙන්නේ කියලා. ආ හරි. එයා බලන්නේ නැති උවැසිය කියන එකේ තේරුම මොකද උපාසිකාව. බෝසත් ඔබ සිත කියන්නේ හාමුදුරු. එයා හිතන්නේ නැති එහෙමයි කියලා. එතකොට තමයි අජිතුත් වැරදි, අමරසේකරත් වැරදි. අපි කෑ ගහලා කියන්න ඕන මේක ලිව්වේ මේකට කියලා. නැත්තම් පුදුමේව කියන්නේ. පුලියකොඩක සින්දුව ගැන මේ වෙන ප්‍රසිද්ධ ගීත විචාරක එහෙක ඒ සින්දුවේ තින්නේ මේ උපශාන්ත පෙම්බතෙක් ගැන ඒකෙ කිව්වේ අනිත් පැත්තට. හැබැයි තින් ගීත රචකයා හිතන විදියටම රසිකයත් හිතන්නට ඕනද නැත්තම් ඔහුට යම් යම් මනකල්පිත ලෝකයන් මවාගෙන ඉමිඩ කඩ තියනවාද? ඒක පැහැදිලිව තියෙනවා. දැන් අරවින්ද කියන්නේ ලෝකෙන් කැමතිම නවකතාම විරාගය. මං හිතන්නේ මාටි වික්‍රමසිංහට හම්බෙලා නැහැ එතුමා. වික්‍රමසිංහයන්වත් හිතන්නේ නැති කියලා මං අරවින්ද ගැන හිතනවා. ඒක හරි. හැබැයි දැන් මූලික වැරදි කරොත් ඒ කියන්නේ දැන් මේ දැන් ගැහණිය පිරිමෙක් කියලා කියන එක වැරදිනේ. යන්නේ ඒ වගේ වරදක් කරොත් ඒක වැරදි. ඒ අතින් හරි වාසනාවන්තයි මහගමසේකර වැනි රචකයන්. ඔවුන්ට මං හිතන්නේ කවදාත් එහෙම වැරදි අර්ථ දැක්කීම් ලැබුණ නැහැ. ඔවුන් හිතුවටත් ඇඩිය මේ අලංකාරවත් වුණා ඔවුන්ගේ නිර්මාණ ਵਿਚාරවලින්. ඒක නිසා එහෙම වෙන්න පුළුවන්. දැන් ඔබ ඔබේ ගීත රචනාවලට කොහොමද මේ අනුභූතීන් හොයාගන්නේ? අනුන්ගේමද? තමන්ගේව නැද්ද? නෑ මගේවත් තියෙනවා. කියන්නේ දැන් ඉරලස්සනයි කියන ගීතේ ඇත්තටම මේ මාලිනී කියලා මේ අපේ ගමේ හිටිය ගෑනු ළමේ මා හින්නි මාමා නැතුණෙන් පස්සේ එයා මේ අපේ අයියලට හින්නි මාමගේ ඇඳුම් මහන් හම්බුණා රිච්මන්ඩ් එක පල්ලෙ රිච්මන්ඩ් ටේලර්ස් ඒ හින්නි මාමගේ ලොකු ඇඳුම් කවුන්ටරේ අපේ ගෙදර ගෙනාවා අපේ ගෙදර ගෙනල්ලා මගේ පොඩි කාලේ කවුන්ටරේ තියෙන පොඩි කෑල්ලේ තමයි ගත වුනේ ඒකේ මාලිනීමයි සෙල්ලම් කරනවා එයා පිටිපස්සේ ගෙදරක. එතකොට ඒ මාලිනී මම උසස් පෙළට යනකොට අවුරුදු 17 දී 18 දී විතර විවාහත් වෙලා ඒ කියන්නේ එහෙමනේ ගම්බල ඇගේ දත් පොඩ්ඩක් ඉස්සරහට ඇදිලා ඈ මගේ ඉදිරින් ගියා. ඇත්තටම එහෙම තරුණියක් නෙමෙයි. ඇත්තටම මං ඈත් එක්ක hina වුණාම ඈ හනිකට බය වෙලා වගේ බිම් බලාගෙන ගියා. ඒක මට දරන්න බැරි වුණා. ඒ ඇත්තටම ඒ පන්සල් ගියපු අය සේරම අපේ ගම. අන්න එතෙන්දි මට හිතුණා මිනිසුන් වීමේ ඛේදවාචකයද මේ කියලා. අපි ලොකු වුණායින් පස්සේ මෙහෙම වෙනවාද කියලා. ඒ දැඩි කම්පැනි යුතුව තමයි ඇගේ ආත්මගතනේ මම ලිව්වේ. මම එතකොට අවුරුදු 18ක් 17ක් විතර ඇති. ඉතින් ඒ වගේ ඒවා තියෙනවා. ඊට අමතරව මගේ අත්තිජාත මිත්‍රයෙක්ගේ අත්ති දුක්බර ප්‍රේම කතාවක් හින්ද තමයි මම වියෝ පසුවයි ලිව්වේ. අපි ඒ ගැන කතා කරමු. වසන්ත අපි ඊළඟ ගීතයට යමු. බන්දුල ලියු මේ ගීතයට යනකොට මට බන්දුල ලියපු තවත් ගීතයක් මතක් වෙනවා. මේ සත්මහලිනුත් බන්දුලනේ ලිව්වේ. සත්මහලින් බැසෙන්නම් ඔබ මා පිළිගන්නවා නම්. ඒක තව තැනක තියෙනවා. මහ පොළොවට පිළිගන්නම් සිටු සැප හැර එනවා නම්. මේ කොළඹ හත තියෙන්නේ හුඟාක් සඳළු තලාවල්. හැබැයි ඒ අතර බොහොම දුප්පත් දූවිලි ජීවිතත් මේ කොළඹ හතම තියෙනවා අපි දැකලා තියෙනවා. අහසයි පොළොවයි ආවේද කවදක්වත්. සත් මහලත් පන් පැදුරත් හාවේද
මට මතකයි ජානක වික්‍රමසිංහ මේ ගායකයෙක් හැටියට ඉදිරියට එනකොට මුල්ම කාලේ ගැයූ ගී අතර මේ ගීතේ එක ප්‍රකට ගීයක් කපුගේ මාස්ටර් තමා සංගීතවත් කළේ මම ආරාධනා කරනවා මේ ජානකට සුභපතමින් මොකද ගායක ගායිකා සංගමයේට නැවතපත් වුණා සභාපතිවරයා හැටියට ඉතින් මේ ඒ තුලත් අර්ථාන්විත යමක් කරන්න ලැබෙවයි කියලා ප්‍රාර්ථනා කරන ගමන් ආරාධනා කරනවා ඔබට nil ahasat ralu polavat ek vedit kavadavat pan pasurat sat mahalat muhuve vid kavadavat muhuve vid kavadavat dagire tanitaruwai oba mata velapena bimmala maado kaha una pauren wata unu sirage patana kembima vedo patana kembima medo nil ahasat ralu polawat ek bevita kavada pan pedurat satmalat muhuve vid kavadavat muhuve vid kavadavat සිතක් වීනතු රවට නොවේයි නැති ලෙස සිතක් කයක් අහසින් පොළවට බැස ආවොත් ඔබ මනෝවැ හිතට දුකක් මනෝවැ හිතට දුකක් නිල් අහසත් රළු පොළවත් එක් වේවිද කවදාවත් පන් පැදුරත් සත් මහලක් මොහු වේවිද කවදාවත් මොහු වේවිද කවදාවත් ඒ ඔහම ඉන්න මොකද තව ඊත කොටස් දෙකක් ගානක් කරන්න තියෙනවා මටත් ඔව් සමාවෙන්න මේ ඒ සින්දුව සෑහෙන්න ඉතින් මට ගොඩක් දැනුත් දැනුණා ඇත්තට වෝක මම ඉතින් වෙන කාලෙකින් මේ ජානකට කියනෝනේ මගේ ඉස්සෙල්ල ප්‍රසංග ජානක අසනීප වෙලා හිටියේ මේ මේක විශාල කතාවක් මේක ජාන එකක් ජානක කියන්නේ අප්‍රමාණ කැපවීමක් ඒක 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 වචන වලින් කියන්න අමාරුයි ඉතා දුර බැහැර වැව්බැඳි රටේ ඉඳගෙන තමයි ජානක මේ ගමන එන්නේ අද කොළඹ හිටියට මට තාම මතකයි මම කොමර්ෂල් බැංකුවේ මාතර බ්‍රාන්ච් එකේ වැඩ කරද්දි මම මාණ්ඩලික නිලධාරියෙක් විදියට ඉන්නකොට ජානක මට මතක හැටියට පොළොන්නරුව ඉඳලා එක්ක කොළඹට ඇවිල්ලා එළිවෙන්න තමයි ඔහු මාතර ජානක ටෙලිෆෝන් එකෙන් කතා කරාට මං හිතුවේ ජානක ඒවිය කියලා මයිකල් අයියා කඩේ ජානක ඉඳලා තිනවා බැංකුව ඉස්සරහා උදේ පාන්දර ජානකට තේකක් දෙලා මයිකල්ට තියලා මම එනකොට මයිකල්ලා හෙලකෝ මේ කවුරු හරි කෙනෙක් පොළොන්නරුව ඉඳලා ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් මට පුදුමිනුත් පුදුම හිතුණා. මොකද මගේ මතකයට ජානක දන්නලා නෙමෙයි ආවෙන්නේ. මට කිව්වේ නැහැ. මට පුදුම හිතුණා මේ ජානකගේ මේ ක්‍රියාව ගැන. ඒපාර ජානකගේ ෆිසික්ස් එක විදිය මට පේනවා. ඒ ඇසේ ගනුදෙනු කරු හොගාලා
බැංකුවට එනවා අමාරුයි කතා කරන්න එපාර අපි දෙන්න ආපොතේ ඒකක් බොනවා එහෙම වෙලා තන්නේ කර ජානකට දීපු අමුම අමු සින්දුවක් තමයි මේ සින්දුව මොකද ඒක හින්ද තමයි මම හිතන්නේ කපුගේ වගේ කෙනෙක් ඒ ඒ ගමේ සුවඳ ඒ ගමේ ස්නායු පද්ධතියෙන් වැඩ ගන්න හැටි දැනෙනකෙ දැන් මේක ඔබට ඇහෙන්න තියෙ තනුවේ තිබිච්ච මේ මේ ඉල්ලන කම ඒ ඒ ආයාචනය ඒක තිබුණා ඉතින් ඒකින්ද මම නැවත නැවතත් කියන්න ඕන මම කනගාටු වෙන්නේ කුලත්නාරියන්ස වගේ රචකයන් විශාල විදියට පරපුරවලට උදව් කරා බුලේ ඇත්තටම සැපට හැදුනේ බුලේ මොකද නාලන් දිගෙන ගත්තේ එහෙම එකම ගහක මල් දෙයක් වගේ මම දකින්නේ බුලෙත් ජානකත් හැබැයි බුලේ තරහ වෙන ගන්නේ ජානකගේ තියෙන කැපවීම ඒක අසාමාන්‍යයි ඒ වගේම මම කඩකාට වෙනවා අද මේ තත්ත්වේ නිසා ඒ කියන්නේ අද CD එකක් ගීත බිහි වෙන්නේ ඉතා විකාර විචූර්ණ බිහි වෙන්නේ ඒ ගැන මට කනගාටුයි මොකද ජානක එදා රසෙම්ම ගීත ගායන ඉතින් මම පිළිගන්නේ වයසට යනකොට එහෙම පරාස ප්‍රශ්න එනවා ඒ මං දන්නේ පිච් එක අඩු කරාද කියලා එහෙම නෑ වගේ මට නම් දැනුනේ ඒකින්ද මං හරිම අගය කරනවා ජානකට අත්පොලසන් ආදියක් දෙන්න ඕන කියලා මම හිතනවා ජානක තව ගීත දෙකක් ගායනා කරන්න ඕනේ දැන් බන්දුල මට කියනකොට මතක් වුණේ මේ බන්දුල ඉතින් බැංකුවේනේ මෙයා ඉතින් පොළොන්නරුව ඉඳන් එනකොට හිතන්න ඇති සමායට මේ ගොවිනයක් ඉල්ලන්න තමයි එන්නේ කියලා නේද ජානක හරි සැලසුම් සහගතයි ඒ කාලේ ජානක වික්‍රමසිංහව මම දන්නවා මොකද මම හිතන්නේ ජානක ඒ කාලේ රජර සේවර කොහරි ගීත ගායනා කරලා තිබුණා එහෙම නැත්තම් මම එහෙම තමයි හිතන්නේ මෙයාගේ මේ හොඳ මිත්‍රයෙක් හිටියනේ වඩුගේ අයියා මතක ඇති ඔව් වඩුගේ තමයි ආ ඒක කියන්නේ වඩුගේ තමයි ජානක ගැන උදේට කෝල් එකයි දවල්ට කෝල් එකයි රැට කෝල් මම හිතුවේ වඩුගේ තින්නේ අමරසේන වඩුගේ අපි අතර වියෝ වුණා හොඳයි බන්දුල මේ ගීතය ගැන කතා කළා වියෝ වූ පසුවයි ගීතය ජානක ඔබට බාර කරනවා මේ සුදුසු පරිදි ගායනා කරන්න කාලය අනුව හඳත් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම් පුන් පොහෝදා එවන් තරුවද ලබන්නේ ගැර වියෝ පසුවයි දැනින්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනහවේ සරණම් වියෝ පසුවයි දැනින්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනහවේ සරණම් ස්තුති ඊළඟ ගීතය මං හිතන්නේ මේ අපේ මයුරි ලස්සන වචනයක් කිව්වා පූර්ව නිර්මිත තනුවලට අනුව ලිව්වයි කියලා. ඒ කියන්නේ අර මියුසික් ට්‍රැක් එකට අනුව ලියපු එකක් වෙන්න ඕන මේ නිම්තරක්. පැහැදිලි. ඔබේ සිනාවත මගේ නවාතන අරුණු විහිදවා වි ජීවිතේ ලස්සන ගීයක් ජානක. ඒකත් ගායනා කරමු. සුනිලෙන් සිංහ මහත්තයාත් මතක් කරලා. එතන මම ඉතාමත් සතුටුපත් වෙනවා. බන්දුල අයියා ඒ කිව්වේ ඔක්කොම හරි. මං කෝච්චියේ නැගලා ගියේ එතකොට කොළඹට ආවේ මට ඉන්න තැනක් තිබුණේ නැහැ බන්දුලයේ මේ ගුවන්විදුලට ආවේ සභාපතිතුමා මම සර්ලගී පාසෙන්ට කෝච්චියෙන් ඇවිල්ලා මං ස්ටේෂන් එකේ හිටියා ලොකු කතාවක් ඒක ඇතුලේ තිබ්බා නමුත් බන්දුලයියලා අපේ ජීවිතවලට එකතු වුණා විශාරද ගුණදාස කපුගේ ස අපේ ජීවිත දිහා ඉතාමත්ම ආලෝකයෙන් බැලුවා ඉතින් මම අද සභාපතිත්වයට පත් වෙලා වසර 3ක් ගෙවුණා තවත්
වසර කර මේ යන්න මෙපයි කියනවා. ඉතින් මම ඇත්තටම හිතන්නේ තනියෙන් ජීවත් වෙනවට වැඩිය මේ ඔක්කොම බලාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් කියන සිතුවිල්ලයි. වසන්ත තමයි මගේ ඉස්සෙල්ලාම මේ ගීත මෙව ප්‍රචාරය කළා. මට එන්න කියලා පොළොන්නරුවෙන් මෙහාට වසන්ත මගේ ජීවිතයේ කොටසක් වගේ. ඉතින් ඒ වගේම නාලක මේ මුල්ම ගීත මගේ තැටිගත පටිගත කිරීම වලට හිටපු කෙනෙක්. ඒ නිසා මේ හැම දෙයක්ම මට ඇත්තරම නිතර කඳුළු නිමල් ගුණසේකර මහත්මයා අයියා. ඒ නිසා මම ඉතාමත් සතුටුපත් වෙන බඳුලයි ඒ නිසා අද මේ වැඩේට මම ඉතාමත් සැදී පැහැදීම පැමිණියා. ඉතින් මේ ගීත දෙක සුනිල් එදිරිසිංහන්ගේ ගීත. ඉතින් අපි එතුමාට ගෞරවයක් වශයෙන් සහ මේක කියන්නම ඕන නිසා මම මේ ගායනා කරන්නේ. නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිමේ නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිමේ ඔබේ සිනාවත මගේ නවාතන අරුණු විහිදුවාවේ ජීවිතේ වැල් නගා ගලන ගංගාදී මං වසා දමනු හැකි දෝ කෙසේ වැල් නගා ගලන ගංගාදී මං වසා දමනු හැකි දෝ කෙසේ සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ සදා සැඟව යාවි සාගරයේ රසවතුනි රසවතීනි කවියට සම්මාන දුන්නට ගීත පොතට සම්මාන දුන්නේ නැහැ සෑහෙන කාලයක් යනකම් රාජ්‍ය සාහිත්‍ය මහෝත්සවයේ දැන් මෙහෙට අනිද්දාත් තියෙනවා රාජ්‍ය සාහිත්‍ය මහෝත්සවයේ පසුව තමයි ගී පද රචනා සංග්‍රහය වෙනුවෙන් සම්මාන පිරිනමන්නට සූදානම් වුණේ මේ ගීත රචනය ගීත රචනා සාහිත්‍ය ඉතාම විශිෂ්ට තැනකට ඇගයුම් සහිතව ගෙනාපු ගෙනා තමයි මහාචාර්ය සුනිල් ආරිරත්නයන් ඒක කියන්නම ඕනේ දැන් ඔබ අපට කවියෙක් ගීත රචකයෙක් අපේ මාධ්‍ය සගයෙක් ගමන් සගයෙක් බඳුල ඔබට මේ ගුවන් විදුලිය අමුතු තැනක් නෙමේ මෛරි එක කතා කළා වගේ නමුත් මේ පැමිණි ඔබට ඇගයුම් සම්මාන තිලින ටිකක් ප්‍රදානය කරනවා මම ආරාධනා කරනවා වේදිකාවට අද මාව මේ සීමාව කරලා තියෙන හිටගෙන මේක කරන්න බෑ මට මම වාඩි වෙලා තමයි ඉන්නේ අපේ වැඩසටහන අධ්‍යක්ෂකවරයා දෙන උපදෙස් අපි පිළිපදින්න ඕනේ කීකරුව මේ ඇගයුම් සම්මාන ප්‍රදානයට අපි ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමා හඩ්සන් සමරසිංහ මැතිතුමනි ඔබතුමන්ට ආරාධනා කරනවා නලින් නිශ්ශංක අධ්‍යක්ෂ ජනරාල්තුමනි ඔබතුමන්ටත් ආරාධනා කරනවා ඒ වගේම අපේ දායකයා දායක මහත්තයා කවුද මේ සංජීව ගුණවර්ධන අධ්‍යක්ෂ ඩාලි බට්ල සහ සමාගම නිලාරෙන් කාසී මිස්රා ගෙදරින් අපේ මිත්‍රයා නිලාරෙන්ද ගීත නිර්මාණ කේන්ද්‍රය වෙනුවෙන් ඒ වගේම මූල්‍ය ප්‍රධානය ප්‍රධාන අනුග්‍රහක දායකත්වයේ සපේන ඩාලි බට්ල සහ සමාගමේ සංජීව ගුණවර්ධන මැතිතුමා අතින් මූල්‍යමය ප්‍රධානෙකුත් පිරිනැමිනවා සභාපතිතුමනි අධ්‍යක්ෂ ජනරාල්තුමනි අපි ආරාධනා කරනවා වේදිකාවට බන්දුල නානයක්කාරව සම්මහත්මයා දැන් ඔබ ගුවන්විදුලියේ ප්‍රනාම ලැබපු මොහොතේ ඔබේ නිර්මාණ ජීවිතේ ශීර්ෂ මොනවද නිම්න මොනවද
මෙන්න මේකෙනත් දැනගන්නට කැමති ඔබ ලැබපු සම්මාන මම හිතන්නේ ලංකාවේ සියලුම සම්මාන වලින් ඔබ පිටුම් ලැබුවා ඔබ බොහෝ දුරට මේ ඒක පටන් ගන්න මම සාමාන්‍ය පළපන්ති ඉන්නකොට 75 ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවයේ මෙහෙවපු රචනා තරගේ මම ලංකාවෙන් පළවෙනියා වුණා ඊට පස්සේ පිළිකා සංගමයේ මෙහෙවපු රචනා තරගේ උසස් පෙළදී මම සමස්ත අංක ජයග්‍රහණ ලැබුවා ඊට පස්සේ 81 82 83 කියන අවුරුදුවල ඒ කාලේ හරිම ලොකුම සම්මාන තමයි තරුණයෙකුට යෞවන සම්මානය ගද්‍ය නිර්මාණ ගද්‍ය රචනා නිර්මාණ සහ කෙටි කතා තාත්තා සහ පාලම ඒ තුනට මට 81 82 83 පිට පිටම සම්මාන නම් ඒක මම හිතන්නේ දැඩි උත්තේජනයක් වුණා ඊට පස්සේ මතකත් නෑ බැද්දි ගෙදර ටෙලි නාට්‍යයට සුමති සම්මානය නන්දමාලි ගායනා කරපු අකල් මාරුතෙන් කියන රෝහණ වීරසිංහයන් සංගීතවත් කළා ඒ වගේම මේ ගුවන් විදුලියේ පිටපතකටත් අපට සම්මානයක් ලැබුණා මේ ගුවන් විදුලියේ ඒක තමයි මම හිතන්නේ එකම අවස්ථාව පිටපත් රචකයෙකුට දුන්නේ ඒකේ මම හිතන මිනිස් මණ්ඩලයේ තිලකරත්න කුටියට බණ්ඩාරයන් තමයි යෝජනා කරලා තිබුණේ මේම අයිතමයක් දාන්න ඕන කියලා නාද රංජනි රෝහණ ධර්මකීර්ති නිෂ්පාදනය කරා වගේ නෙමෙයි ඒ ඒ වගේම මෙහෙවරක් කරා පීඑල් ධර්මවර්ධනයන් පීඑල් මාව මම තාමත් දන්නේ මේ ටෙක්නික් එක මොකක්ද කියලා ඇනවුස් කරිත් මම්මයි මාව පොටුවක ඉඳලා උගුර මෙන්න මෙහෙම තියලා මයික් එක මෙහෙම තියලා තමයි හරි සෑහෙන මහන්සියක් ඒක වසන්තය ගිම්හාන ඒ වගේ කාලපිලිබඳ සංගීත නිර්මාණ ජගත් ජයවර්ධන ඒකේ සංගීතවත් කරේ එක් පෙතිමලක් නිර්මාණය කළත් ඔහුමයි ඇත්තටම ඒ සම්මානය ඒ කියන්නේ සිග්නිස් උණ්ඩ සම්මානය හම්බුණා රන් සම්මානය ඊට පස්සේ ලංකාවේ ප්‍රථම සංගීත සම්මාන උළෙලේ සඳපාණක් සේවදීන් ගීතයට ජනප්‍රියම ගීතේ රචකයා සම්මානේ රෝහණයට සංගීතඥයා ඊට පස්සේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ සිනාතොටක් කියන ගීයකාව්‍ය සංග්‍රහයට හොඳම සම්මානේ ඒක හිමි වුණා ඊට පස්සේ සංගීත උළෙලේ රෑයිරපාන කියන අවුරුදු 5ක් තිස්සේ මම කරපු වැඩසටහනට රන් සම්මානය හම්බුණා. ඒ වගේ දිගින් දිගටම සම්මාන හැම දෙයක්ම වගේ ලංකාවේ සරසවි සම්මානය පායනා ඉරපාන කියන ගීතයට උරේෂ ඇවිල්ලා ඇති. චන්නගේ අංජලිකා චිත්‍රපටේ රෝහණ වීරසිංහන් සංගීතවත් කළේ ඒකට සරසවි සම්මානය හම්බුණා. දිගටම දිගටම එහෙම හම්බුණා සම්මාන. මේ අතරින් වඩාත්ම වටින්නේ මොන සම්මානයද ඔබට? රසිකයන්ගෙන් මට තියෙන ආදරය තමයි ලොකු. ජනතා සම්මාන. සම්මානය සහ මගේ ගීත තනු හදපු නාලකල වගේ arrange කරපු මේ වාදක මණ්ඩලය වගේ වාදනය කරපු තේකක් කර දීලා සරල ගීවල රුපියල් 65ක ගාස්තුවක් දෙන මේ යුගයක ඒවට නිර්ලෝභීව මට මතකයි නිම්තරක් ගීතය ගිටාරයක් ගහන්න මහින්ද බණ්ඩාරයන් පිටින් ගෙන්නුවේ රෝහණ අය. ඒ තරම් පුදුම සාමික ප්‍රයත්නයක් මර්වින් බෙන්ස් මේ හිටපු ඉන්ද්‍රවංශ පෙරේරා පද්මසිරි මෙන්ඩිස් වගේ විශාල පිරිසක් ඉන්න ඒ හැමෝම තමයි මගේ සම්මානය. දැන් ඔබේ ගීත සාහිත්‍ය පිළිබඳව කතා කරනකොට ඔබ ළමා ගීත රචනා කළා තියෙනවා. චිත්‍රපට ගීත ලියලා තියෙනවා. ඒ වගේම මේ විශේෂයෙන්ම ටෙලි නාට්‍ය ගීත ලියලා තියෙනවා. දැන් මීට අමතරව ඔබ චිත්‍රපටයටත් සම්බන්ධ වෙනවා චිත්‍රපට පසුබිම් ගීත සඳහා අංජලිකා චිත්‍රපටයට. එහි එතකොට රෝස වසන්තයේ තිසරවිලේ පියුමනෙලු සිනාවේ කියන එක සමිතත් ග්‍රේෂන් නාන දෙකත් 90කට ලිව්වේ. ඊට අමතරව ගොඩක් චිත්‍රපටවලට මේ ගීත ලිව්වා. සිවගුරුනාදන්ගේ චිත්‍රපටි ගානකට ලිව්වා. කිං හන්ත කියන මේ කොමර්ෂල් එකට සුනිල් පෙරරා ඉප්සි සුනිල් පෙරරා ගායනා කරා. ඒ වගේම සමන් සිල්වා විජය කුමාරතුංග සහ බන්දුල විජේවීර වෙරළි රැලිවාගේ කියන ඒකත් 90කට විරෝණයේගේ. ඒ වගේ චිත්‍රපටි රාශියකට ගොඩක් චිත්‍රපටවලට ගීත ලියන්න සිද්ධ වුණා. දැයි අද මේ බන්දුල නානා කරව සම අපේ සෞර්ධයත් එක්ක මේ වැඩසටහන රූපගත කරනවා එක පැත්තකින් අනිත් එක නම් පටිගත කරනවා කියන්න බෑ දැන් මේ කම්පියුටරෙත් නේ සේරම් වෙන්නේ පරිගණක ගත කරනවා කියමු
අද දවසේ වැදගත්කම තමයි කලස්මුරී ලතා වල්පොලගේ 88 වෙනි ජන්මදිනය 89 කියලාත් කට්ටියක් කියනවා. ඒ කියන්නේ ලතා කරත් කලින් උපැද්දිච්ච අය තමයි කියන්නේ යාට 89 යක් කියලා. මේ ඊයේ තුමිය මේ මැදිරි හිටියේ ඇය ආයමත් ඇවිදින් ගියා. එතකොට බන්දුල මේකේ වැදගත්කම තමයි ලතා වල්පොල ආචාර්ය සුජාතා අත්නායක ඇන්ජලින් ගුණතිලක මේ මෙච්චරයි මම නම් කියන්නේ තව ගොඩක් ඉන්නවා. ඊට පස්සේ ගායිකාවක් හැටියට මේ තිරකට හඬක් තියෙන ගායිකාව ගැන කතා කරොත් අපිට හරි ටික දෙනයි ඉන්නේ. ඒකේ ඉදිරියෙන් ඉන්න කෙනා තමයි උරේෂා රවිහාරි. අපිට නෑකමකුත් තියෙනවනේ ඉතින්. අපේ ධර්මශ්‍රී අයියාගේ දුවනේ. ඉතින් ආරාධනා කරනවා මේ සම්මානිත යොන් ගායන ශිල්පිනියට මයුරි සහ බන්දුල කතා කළ ඒ අපූරු සිනමා ගීතයක් දෙකක් ගායනා කරන්නට ඇගේ තිර කට හඬින් ඔබේ ප්‍රසාදය.
දන්නවද රස කියන්නම් බන්දුල නානයක්කාර වසම් කියන්නේ අපි පිපිදෙන ගායක පරපුරට ආපෝ ගායන ශිල්පී ආ ඒකයි එන්න බැරිලා මේ කැටින් කියනනම් මම ඕ ලෙවල් එතකොට අපි සායක පන්ති එකේ සිට අන්තිම දක්වා කරනවා මේ තොටපොළයිනේ විතරයි කියන්න බැරි ඒක කියන්න ගිහිල්ලා සර්ලා ගැහුවා මේ කෑ ගැහිලා මේ මට ඕන වුණා ගායකෙක් වෙන්න මම ඉතින් සින්දු කියනවා ඉතින් මේ රුහුණු සේවිතිත් කිව්වා ඈ රුහුණු සේවිතිත් කිව්වා රුහුණු සේවි ඔව් ඉතින් ඉරිසල මේක පස්සේ මේ මම බැලුවා දැන් කරුණ දබේසේ කරන එක කෑ ගහලා කියනවා ගාල්ලේ කියලා එහෙම කියනවා ඒ නිසා මම අපේ හිච්චි අම්මා කියලා කියන්නේ පුංචි අම්මලා ගෙදර 33 333 යට එක ඒ වක්කල්ල පාර ගාල්ල කියලා දාලා මගේ නම බන්දුල නානකරසම් පල්ලගේ බන්දුල මම BN පල්ලගේ කියලා ඇප්ලයි කරා. ඒතකොට කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒතකොට මම වෙනම ජිනදාස අයියා arrange කරන් හිටියා. අවුරුදු රම්පෙච්ච සල්ලිත් එක්ක එයත් එක්ක කොළඹ ගිහිල්ලා ඒකට යන්න. ඊට පස්සේ මට හිච්චි අම්මා කිව්වා බන්දු පුතාට ලොකු ලියුමක් ඇවිල්ලා කියලා. රුවන්විදුලියෙන් සහ දාස සමූහ ආයතනයේ. ඉතින් මම ගිහිල්ලා ඒක අරගෙන අපේ රිච්මන් ඉස්කෝලේ මැදින් තමයි යන්නේ හෙච්චමල ගෙදෙට්ට රිච්මන් ගද්ද පහුගල රේල් පාර දිගේ මං ඉස්කෝලේ යනකම් ඉවසිලි නැතුව ආවා මේකේ තියෙන එක බලන්න. පාර ඉස්කෝලේ ෆාම් එක හරියදී නැවතිලා ඒ මාර ගහක් වගේ තියෙන ඒක යට වාඩිලා කැඩුවා. කැඩුවා මම මේ අද සින්දු කියන අයට කියන්නේ ඒකේ තියෙනවා නම ලිපිණය ඒවා සේරම තියෙනවා. ඊට පස්සේ තියෙනවා සංගීතය පිළිබඳ ඔබගේ හැකියා කවරේද? ඒ සාමාන්‍ය පෙළට සංගීතය කළලා තියෙනවද? විශාරද කළලා තියෙනවද? ඊට පස්සේ ඇයි මේකට එන්නේ? ඒ වගේ රාග පිළිබඳ දැනුම. ඒ කියන්නේ ඒක පුදුම ඇප්ලිකේෂන් එකක්. එහෙම මම හතරට ඉරලා ෆාම් එකට දාලා මම ගෙදර ගියා. මොකද මම දන්නව ඉවරයි කියලා. ඒකෙන් මට සින්දු එහෙම කියන්න බෑ කියලා දැනගත්ත අවස්ථා දෙකක් තියෙනවා. බණ්ඩාරසේගේ පන්තියට ගිහලා අපි සමිතිය සින්දු කියන්න හැදුවම සුති පෙට්ටියක් කරේ හාමෝනියම් නැතුව සින්දු කියන්න බෑ කිව්වා. එදත් දැනගත්තා එහෙම ඕනෝනේ ඉදිරිය කියන්න බෑ කියලා. ඇත්තටම මේ දැන් මන් තනුව වලට ලියනවා නම් මට තිබිච්ච අසීමිත ආශාවක් ගායකෙක් වෙන්න තිබුණු ආශාවක් තිබුණා වික්‍රත්නායක නිසා. ඉතින් දැන් අවුරුදු 60 පැන්නන් පස්සේ ඉතින් රහස කිව්වත් කමන්නේ හෙට්ටිගේ මහත්තයමයි ගායන ඉගෙන ගන්න හදන්නේ ලබන මාසෙ. දැන් ඉගෙන ගන්නවා. හරි හරි හරි. දැන් අර උරේෂගේ අර හුඟක් අය කියන්න බැරි ටික තමයි රන්තිම ටික. නාන 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 මේ එනවනේ අපේ ස්වභාවිත ගීතේ කියන්නේ එහෙම. අපරාධ කියන්න බෑ උරේෂා. හුඟක් අය ওই ගීත දෙක තමයි මෙතෙන්ට එලා ගායනා කරන්නේ. පායනායිර ඊට පස්සේ වලාකුලක පාවෙන්නට. ඉතින් උරේෂාට මේ මේ ගීත දෙක ගායනා කරන්න ඔබ තෝරගත්තා කියන ආරංචිය ලැබුණාම මොකද හිතුනේ? මේ ගීත නෙමෙයි මේ සිනමා ගීත. මම මුල්ම සිනමා ගීතය කොටසක් ගායනා කරන්නේ වස මට අවුරුදු 8 දී. ඉතින් මං ගීත චිත්‍රපටි ගණනාවක ගීත ගායනා කරලා මං හිතන්නේ පායනායිර කියන ගීතය තමයි මගේ සංගීත ජීවිතය වෙනස් කරපු එක් සම්දිස්ථානයක්. ඉතින් මං හිතනවා මේ බන්දුලයටත් ආචාර්ය රෝහණ විරසිංහයන්ටත් මම බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවක් කරගන්නවා. මොකද මම මට ලැබුණ පළවෙනි චිත්‍රපටි සිනමා හොඳම ගායිකාවට මේ සම්මාන සරසවි ජනාධිපති ඔසියසි සම්මාන ත්‍රිත්වයම මට ලැබුණ මේ ගීතය සඳහා. ඉතින් මං හිතනවා ඒ සම්මානේ කොටස් තුනකට බෙදුවොත් එක කොටසක ඉන්න බන්දුලයා. සම්මානේ එක මේ මුදල් තැගකුත් හම්බුණාද? අනිවාර්යයෙන්. ඒක මෙදුවේ නෑ. වසන්ත මේ උරේෂේ කටහඬ ගැන කිව්වම උරේෂත් දන්නේ නැති දෙයක් මං කියන්නම්. රෝණ අයියා කිව්වා මට මතක හැටියට තපස් නායක කියන රෙකෝඩින් ඉංජිනේර සංස්කාරකවරයා ඔබ දන්නවා උරේෂල්ලාගේ සින්දු ඒ කාලේ ඉන්දියාවට ගිහිල්ලා මේ එහෙ තමයි කරන්නේ මේ චෙන්නයි වල. ඒ ඔහු අහලා තිබුණා මෙයා හින්දි එක්කෙනෙක්ද කියලා. ඒක මම හිතන්නේ ඒක රෝහණයටත් හරිම ගෞරවයක්. මේ ඒ ඔබ කිව්වනේ දැන් තිර කටහඬ ගැන ඔහුට ඇහෙන්නේ ඒ විදිහට. ඉතින් ඒකින්ද සහ උරේෂගේ නිහතමානීකම ශශිකගේ නිහතමානීකම මම ගොඩක් අගය කරන්න ඕන ජානකගේ බුලේගේ වගේම. ඔව් බලන්න උරේෂ මේ පැත්ත බලන්න හින්දි වගේ තමයි. හොඳ ශ්‍රී ලංකිතේ වුණාලක Thank you.
රචකයන්ට වඩා ගායක ගායිකා ඔබෙහි වෙනවා. ඒ වුණාට බඳුන නානාකරව සම්මහත්මයා මේ අර්ථවත් පද පෙළකට සාධාරණය ඉටු කරන්නට පුළුවන් ගායක ගායිකාව වර්තමානයේ බිහි වෙනවා කියලා ඔබ හිතනවාද? මොකද උත්තර දෙන්නේ? ඇත්ත කියන්න. දැන් මගේ ගීතත් එහෙමයි ඕන තරම් අතට මොළ වුණත් මම යාවත් කාලීන ගීත රචකය කියලා මම හිතනවා. ඊයේ පෙරේද සින්දු කියනත් මගෙන් ගන්නවා. හැබැයි ඒක දෙපැත්තකට අතිශය දක්ෂයෝ. මොකද මම එහෙම අහන්නේ, දැන් සමහර ගීත රචකයන්ට තියෙනවා යම් යම් කුලක. සමහර අය ලියන්නේ මේ අයට විතරයි. හැබැයි ඔබ එහෙම නැහැ. ඔබ එදා ඉඳලා අද වෙනකන් හැම ගායක ගායිකාවකටම ගීත ලියනවා. නමුත් අර සාධාරණීකරණය ගීත රචනයට ඉටු වෙනවාද? ඔව්, දැන් එහෙම ගත්තොත් අපිට උදාහරණ ගත්තොත් දැන් සමහර තරුණම අය ඉන්න ඒ දක්ෂකම කියන්න බෑ. ඒකට හේතුව මම ගොඩක් ගීත අහනවා, පෙරදිග අපරදිග ගීත අහනවා. ඒවයිදී ඒ ඒ ඒගොල්ලෝ ළඟා වෙන ඒ තැන් තරුණ ගායකයෝ පුදුම විදිහට ගයනවා. හැබැයි මට තේරෙන්නේ ඒ රහ, ඒ කියන්නේ වචනකට පණ පිහිටවන එක. දැන් කෙටි උදාහරණයක් කිව්වොත් අමරසිරි පීරිස් කියන්නේ මේ වහලයට හිටපු වයලිනිස් කෙනෙක්. අමරසිරයට කොච්චර වැඳලා කිව්වද ඒ කාලේ. ඒ කාලේ මම එහෙම ලොකුට සින්දු ලියන්නේ නැහැ. සඳරේඛාවෙන් සින්දුවෙන් පස්සේ ඇයි සින්දු කියන්නේ නැත්තේ කියලා ඔහු ගණන් ගන්නවල් නැතුව යනවා. ඔහුම හිතන්නේ මියුසික් අංශේ හෙඩ් ඔෆ් ද මේ යුනිට් එකේ හිටියේ. ඔහු වයලින් ගහන්නෙත් නැහැ, ඔහු හිටියේ. ඉතින් කේමදාස මාස්ටර් කවරෝ හේතුවක් නිසා ඔහුට ලඳුනේ දුන්නා එඩ්වඩ් ද කොහෙද කියන්න හිටපු ගීතේ. මම ඔබෙන් අහන්නේ අර ප්‍රශ්නෙම පෙරලා, මේ ගායකයෙක් කියලා ලේබල් ගහලා නැති නමුත් අති දක්ෂ ගායකයෙක් වෙනම කර, නමුත් ඔහු වචන වලට දෙන බර දිහා බලන්න. අන්න එතන තමයි අඩුව තියෙන්නේ. කියන්නේ දක්ෂකමින් එහෙම අඩුවක් නැහැ. ඔවුන්ගේ ගායන හැකියාවත් සංගීත දන්න අය නාලකලා දන්න නැති උන්ට හම්බ වෙන අලුත් ගායක පුදුම හැකියාව. හැබැයි අර මේ වචන වලට පණ දෙන්න පසුබිම් දැනුමක් තියෙන්න ඕන. රෝහණ වීරසිංහ නෙච්චර මధుර තනුව දන්නේ, ඔහු මහා සාහිත්‍යකාරයෙක් නෝනට ඔහුට පුදුම විදිහට දැනෙනවා. ඒකේ ඒකේ ප්‍රතිමූර්ති අමරදේවයන් වික්ටර් රත්නායකට තේරෙනවා. සංගවාගෙන මඩොපිරු සුඳුරේ බණ්ඩාරක විජේතුමා දුන්නම ඔහුට තේරෙනවා මේ කියන්නේ මොකද්ද මේ ප්‍රස්තුතය. අර ඒ වගේ ගායකයාට තියෙනවට පුදුම දැනුම. දැන් සුනිල් එදිරිසිංහගේ ප්‍රේමය ලියපු දෑවිදි දෙන්නට රන්මසු පොදිනති කියන ගීතය, ඒ නංගි කෙනෙක් ගැන තියෙන හැඟීම ඔහු කියන හැටි. රන්සමනලයෝ ගීතේ සරද්දල්විස්ගේ මේ තනුව ඔහු කියන හැටි, ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕන, ලොකු මගේ වචනයක් හදාගත්ත එකක් තියෙනවා, කවරෙක් වුණත්, ඒ කියන්නේ චිත්‍ර ශිල්පියෙක් වුණත් සාහිත්‍යක ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒක තියෙන්නම ඕන. ඒක නැති වුණොත් ඒක කොහේ හරි පේනවා. කොච්චර හොඳට ගැයුවත් ඒක නැහැ කියලා පේනවා. ඒ කියන්නේ ආනන්දය පමණක් ප්‍රමාණාත්මක නැහැ. නැහැ, අනිවාර්යයෙන්ම ප්‍රඥාව තියෙන්න ඕන නිර්මාණයක. අයි බන්දු විශාරද අමරසිරි පීරිස්සූරින් මතක් කළා. එදුව මේ වෙලාවේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට ගිහිල්ලා. ඉතින් ඒ අඩුව පුරවන්නට නාලක ඉදිරිපත් වෙනවා. සාධාරණත්වයක් ඉෂ්ට කරන්න මේ දියසුලියක් ගීයට ඒ අඩුව පුරවන්න මට පුළුවන් වෙන්නේ නැහැ අසන්ත. ඒ වුණාට මේ මේ ගීතේ ගුවන් විදුලියේ බිහි වෙච්ච ගීතයක් මේ මල්ටි ස්ටුඩියෝ එකේ 1998 වගේ.
එතකොට මට එවල තිබ්බා මේ අපේ බන්දුලා මෙහෙම ගීත කීපයක් විශේෂ නම වැඩසටහනකට මේ ගීතය පටිගත වුණා. ඊට පස්සේ සම්රිසිරි අයියා තමයි වෙල ගායනා කළේ. ඊට පස්සේ මේක බාහිරව මම තව මේක සමහර සංගීත භාණ්ඩ යොදලා තව නවකීකරණය කළා ගත්ත පසු කාලිනුව. ඉතින් අමරසිරි අයියාද හිටියා නම් මේ ගීතයට අතිසාධාරණය කළා. මේ මේ ගීතේ තේරුම බන්දුලකින් අහන්නුනේ මම දන්නෙත් නෑ තනුව දැම්මට. මේක මේ ඇතරම මේ දරුවෝ ගැන තියෙන්නේ අපි විවිධ භීෂණ යුග මේ රටේ පහු කරලා තිනවා. ඒ සේරටම අහුවෙන්නේ පොඩි ළමෙක්ව ඉන්න තරුණයෙක්. වර්ඩ්ස්වර්ත් කියලා තිනවා මේ බාල බිලිඳු මුදු සිත් මුදු හදවත තුල සදෙව් සොඳුරු ලොව මැවේය. කෙමෙන් වැඩෙන විටදි එදරු එහිම සිරගයක් මැවේය කියලා. අන්නේ දරුවන්ට මේ මේ හරි බිහිසුණු දියසුලියක් කියන්නේ දියෙම්ම මතුවලා තියෙන සුලි තියෙනවා. ඒ නිසා ඔබ වසඟ වුණොත් මේ මායාවේ අපේ හෙට දවසේ උරුමේ නැති වෙයි කියලා මේ මේ අවස්ථාවක් කරගන්නවා. මේ ගීතය අමරසිරිය කිව්වේ නාලක විශාල වැඩ කොටසක් මැද ඒ ගීත ගොඩක් එක්ක කරේ. මට මතක හැටියට ගීත හයක්ද කොහෙද ඒකෙත් තිබුණේ දියසුලියක්සේ දියෙන්ම මතුවී දියටම පිළිගන්න රුදුරු අඩවියේ සක්මන් දරුවනි පරස්සමෙන් මම ලියලා තිබුණේ. කොහොමද නාලකටත් එක මිස් වෙලා රුදුරු අඩවියේ සක්මන් දරුවනි. ඒ කියන්නේ දරුවන්ට විශේෂණයක් ඇවිල්ලා තිබුණේ රුදුරු අඩවියේ සක්මන් දරුවනි පරස්සමෙන්. මම ඕක නාලකට නිකමට කිව්වා. මං හිතන්නේ නාලක අත්ති පිපාසකින් පෙළෙන කෙනෙක් නිර්මාණ කරන එයා කවදාවත් මේ තෘප්තිමත් වෙන්නේ නැහැ. අද මේ සභාවට කියන්න ඕනේ මේ ගීතේ දෙවැනි පටගත කිරීම සඳහා එක රුපියලක්වත් මට දෙන්න උනේත් නැ නාලකෙක් ගත්තෙත් නැ. මගේ CD එකේ CD 8ක් හදපු එකේ නාලක හරිම ආදරෙන් මට ඒක පරිත්‍යාග කරා. ඒ ගීතය ඒකෙදි නාලක වැරදුන්නේ නැ. නාලක මගනුත් අහලා සුදුරි සක්මන් දරුවෙනි පරස්සමෙන් කියලා ඒ මම මේ කියන්නේ පොඩි වචනකින් ඒ මුළු ගීතෙම වෙනස් වෙනවා. නාලකෙන් අවසාන වශයෙන් කියනවා නම් ඒක කියන්න මොන කොච්චර වෙලා ගියත් මේ නාලක රජරටින් බිහි වුණු කෙනෙක් කරුණාද විජේවාදල්ලා විශාල ප්‍රමාණයක් රංජිත් විජේක්‍රමලේ ගොඩාක් බිහි වුණා සෝමදාස සූර්යරච්චිලා. හැබැයි නාලක ගැන කරුණානන්ද විජේවර්ධන කියන්නේ ඔහු මෙච්චර දක්ෂ සංයෝජකයෙක් තනු ලියන කෙනෙක් ඒ කියන්නේ කම්පෝසර් කෙනෙක් ඔහු දැකලා නැහැ කියලා. මමත් ඒක දන්නවා. දැන් රෝහණ අයියා සහ රෝණයි මෙන්න මෙහෙම ඇඟිලි වලට වුණත් පුරුක් වලට දාලා එහෙම ලියන සින්දු අහහ දැන් නාලක එහෙමත් නැතුව ලියනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. හැබැයි මම සභාපතිතුමත් ඉඳෙදි කියනවනේ මම දන්නේ ඒක ගුවන්විදුලි කිසි වරදක් නෙමෙයි. නමුත් මේ ලංකාව කියන්නේ මහ පුදුම රටක්. නාලකගේ හැවනැල්ල වැටලා තියෙන ගොඩක් කපුගේ ෂූරින්ගේ ගීතවල arrangements කියන්නේ සංගීත සැරසිලි වල කරුණාත් දියුල් කෙනෙක් දියුල් ගණක බොහෝ ගීත වල ඇසට අසවන මම මේ සේරම arrangement මන් දන්න විදිහ අපි හොයනෝනේ. එතකොට ওই උපාලි ජයලත්ගේ සමහර ගීත ඒ වගේ. නමුත් මට ලොකු දුකක් තියෙනවා නාලක ඉන්න ඕන තැනද ඉන්නේ කියලා. ඒ කියන්නේ නාලක රජට සේවේ දාපු දක්ෂකම් මං කියන්නේ මේකෙදි නාලකව මේ තියලා තියෙන හැටි නාලක මහසේ එයා සේරම අගය කරනවා. ගුවන්විදුලි නොහිටියනම් සමහරට නාලක මේවත් කරන්නේ නැහැ. මොකද නාලක එක විදියක චරිතයක්. හැබැයි නාලක දැන් හඳුනාගත යුතු කාලය ඇවිල්ලා කියලා. මගේ සේරම දේවල් කැපුවත් රූපවාහිනිය යන්න ඕන නාලක අංජන කුමාර අංජනයක් නෙමෙයි. ඊට වැඩිය ලොකු රංජනයක්. ඒ නිසා මෙයා රඳව ගන්න මෙයා තියා ගන්න කියන එක මම ඉල්ලනවා. මොකද නාලකගේ සමහර තනු දැන් දියසුලියක් එක මම පොඩි හොරගම කරන්න නැතුව ඒ උනාට ඒ කරන්න ඕනේ නාලකකින් ගන්නත් බැරුණා. මේ මේකේ ඔරිජිනල් ට්‍රැක් එක ඇහුවොත් මේකෙත් මේ බටනලාව පාවිච්චි කරලා තියෙන දැන් හේම්පාල පෙරහර හරි ජානක හරි මේ ෆ්ලූට් එක ගහනකොට තියෙන සද්ද නෙමෙයි තියෙන්නේ බය හිතෙන සද්දයක් තියෙන්නේ. ඒකේ වයලීන සද්දෙත් බය හිතෙන සද්දයක්. දැන් ඒ නිසා මේ arrangement එක ගැන හිතුවම නාලක ගැන හිතා ගන්න පුළුවන්. මේක කියන්න ඕන මේ ඇහෙන්නේ එක තමයි සුලියක් සේගියන්න බිහි දියතන විවිගන්නා රුදුරු අඩවියේ සක්මන් දරුවනි පරිසම
යක්ෂෙ දියන්න බිහි යතන විලිගන්නා දුදුරු අඩවියේ සක්මන් දරුවනි පරිස්සමෙන් ඒ වචන ඇත්තර මං අරිසලා නොදැන තනුවක් දම්ම කියලා හඳුන්වන්නේ ඒ ඒ තුරුදැන තනුවක් දාපු බව මියුසික් ඇහෙද්දි දැනෙනවා ඇති මේ ගීතේ අර්ථය තුලට මට විවිධාකාර පැති පෙනිලා ඉතින් ඒකට මගේ හැඟීම තමයි ගීතයක අපි ගීක වියමන කියන්නේ ගීතේ ගීපද රචනා අසකසලා ගායනා ශිල්පී ගායනා කරනා වගේම ඒ වියමන තුල තින්නවා සංගීත නිර්මාණකරුවා සමහර සංයෝජකයා කම්පෝස් කරන ඊට පස්සේ තව රයිටර් මියුසික් රයිටර් රසී තමතර ප්ලේයර්ස් වාද්‍ය ශිල්පීන් ඉතින් ඔය තමයි ගීක වියමන උඩට ඇතුළත් ඊළඟ සමූහය ඉතින් ඒකෙදී ඔය ගොඩක් ගීතවල බඳුල්ල සහ අපේ දැන් සභාපතිතුමාලා මේ ලියපු ගොඩක් අපි අහපු ගීතවල ඒ ඇතුළාන්තයේ තියෙන්නේ ඒ ඒ බරටම සමාන වූච්ච සංගීත රටාව සංගීත දැක්ම වාද්‍ය භාණ්ඩ ඔය සියල්ල මිකුත් වෙච්ච නිර්මාතාවය මේ හදවත් වලින් ඈත් කරන්න වරුව මේ ඕන කෙනෙක් වැළඳ ගන්න. ඒව නැති තැන් වල ඔය ශෝක සාර්ථක නැති තැන් වල ඉතින් ඒක ගීයක වියමනක් වෙන්න බෑ. ඉතින් මට මේක මම මේකේ කොටසක් කියන අමරසිරයගේ සින්දු ඇහුවනේ දැන්. මේ මම කිව්වොත් එහෙම ඒ ගීත අපපාවි නමුත් අමරසිරය හිටියානම් මම ආසයි අමරසිරය කියලා සජීවී විදියට මේ ගීතේ මේ අපේ රසික ස්වභාවට ඇහෙන් සලස්සන්න. මම මේකේ කොටසක් දියසුලියක් සේදෙන්න බිහිවි දියටම බිලිගන්නා රුදුරු අඩවියේ සක්මන් දරුවෙනි පරිස්සමින් දියසුලියක් සේදෙන්න බිහිවි දියටම බිලිගන්නා රුදුරු අඩවියේ සක්මන් දරුවෙනි පරිස්සමින් මේ නාලකට තව කොටසක් පවරලා තියෙනවා. ඒක තමයි මම අර ඉස්සෙල්ලම ගන්න හැදී. පස්සේ ඒක අපි මේ මැදින්ට දාගත්තා. ඒ තමයි විරාග රාගයේ අතරේ. මට ඇත්තටම කියනවා නම් මම මේ ගීතය අහලා තිනවා මෑතකදී අමරසිරයයි අමලුයි ඉතාම රසවත් ගායනා කරපු ගීතයක් අහල් රේඩියෝ අහලා තිනවා මම ගයන් උත්සාහ කරලා නැහැ. මට සින්දු කියන්න බැරි හින්දා. ඒ වුණාට දැන් ඔපොර නෑ නේද මේක යෝජනාවක් වුණා දැන් අමල් එද ඉන්න විදියක් නැති නිසායි අමරසිරයයි නැති නිසායි ඉසුරුණු මල්පෙති එකක් තව ටිකකින් ගයන්න වෙනවා මම හොඳ වෙලාවට ඉන්ස්ට්‍රුමන්ටල් එකක් කට්ටියක එකතුලා පාදරිකේ රතුල් අධිකාරිගේ ඉසුරුණු මල්පෙති. ඒ වගේ මේක කොහොම හරි මම ඊට පස්සේ මම සොර ටික ලියාගත්ත උඩින් වචන ටිකක් අහගෙන මේ ටැග් ගාලා මේ හවස මේ වචන දාගත්ත උරට මොකද මම දන්නේ නැහැ නමුත් අපි මතක් කර දෙීමක් ඒ දිනට උපහාර කරලා සා සුරේෂ්ගේ සංගීතයේ ඒ රූපරාමුවට ඊටම නිරූපිකාව තමයි යසෝදා. යසෝදා තින්න එක වටිනවා. විරාග රාගය අතරේ තනි වූ කාලය විරාම දෙයි එක් හදකට උදා පරාජය විරාග රාගය අතරේ තනි වූ ආලය දුර්ලයි
තනිකම රවමින් මගේ සාරාදය පිටක පිටපත් රචකෙක් තවත් පිටක වර්ණ දිනෝ මලල ක්‍රීඩකෙක් තවත් පිටක අකුරු චිත්‍ර නිර්මාණකරුවෙක් ඒ විතරක් නෙමෙයි දැන් ඔබ අහපෝ ගීතේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා හොයි කරන්න නියමිත විරාග රාගයේ චිත්‍රපටි අධ්‍යක්ෂවරයා ඔබ කරන්න නියමිත ඒ කියන්නේ තිරජන එළියට ගොඩක් කල 2020 මාර්තු 25 තමයි යසෝදලා මහේන්ද්‍රලා අපි යන්න හිටියේ මේ රුගතගිරි තැන් වලට කොරෝනා නිසා මේ වෙනතුරු එක ප්‍රමාද වෙලා තියෙනවා හැබැයි ඔබ කියනවා ඔබ මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ සිනමා රීති අනුගමනය කරනවා කියලා කොහොමද මේ ඔබ හොයාගත්තේ ඔය ගෙදර කියපුවානේ ගෙදර කියපුවා යසෝදස් එක්ක කතා නෑ මේක කෙටියෙන්ම කියනවා නම් මේ මේ මේක ගීතයක්නේ විනාඩි 3ක ඉතින් යසෝදා සහ විශේෂම යසෝදට දැඩිව වුණා ඒකේ යම් යම් ඔඩියෝ ඉෂුවලට මම අධ්‍යක්ෂණය කරා ජාතික රූපාණ වෙනුවෙන් එහෙම තිර රචනය කරා ඉතින් ඇය දැඩිව කිව්වා මේක තිර රචනය කළා අධ්‍යක්ෂණය කරන්න කියලා මම එහෙම ඒක කළා තිනවා සහාය අධ්‍යක්ෂණය කළා තිනවා ඉතින් තිස්සයිය උගන්න පොතාම ඔළුවේ තිනවා මම කෙටියෙන්ම කියනවා මේ ලෙස්ටර්ස් ලෙස්ටර් මේ ජේම්ස් පීරිස් කියන මහා සිනමා වියතුන් ඇති කරපු ෆ්‍රේම් වල ඒ කියන්නේ රාමුල ලස්සන ඇති කරන්න මේ ස්ක්‍රිප්ට් එකට මොකද්ද දාන්න ඕන කියලා මම අවුරුදු ගාණක් කල්පනා කරා. එහෙම කළා මේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන විෂය මම රාජ් සෝමදේව මෙතුමා ඇතුළු බොහෝ අයගෙන් ඉගෙන ගත්තා. ආචාර්ය රාජ් සෝමදේව. එහෙම ඉගෙනගෙන තව ආනන්ද සමරසිංහ වගේ ඉංජිනේරුවන්ගේ ඉගෙනගෙන ස්ටාර්ගේට් එකේ හැටි හැම එකම මේ මේ අපේ තියෙන මහා දානපාලි මහා ශාලාව වගේ ගොඩාක් ඒවා මගේ ආසාව තියන්නේ සීගිරිය ඇතුළු ලස්සනම ඒ දර්ශන තල පේරාදෙණිය මැදි කරගෙන හදලා ජාත්‍යන්තර මට්ටමට මේක ඉංග්‍රීසි සබ්ටයිටල්ස් දාලා ගෙනියන්න. ඒ තමයි ඔබ ඔය කියන්නේ. ඒක නැත්තම් ලෙස්ටර් ජේම්ස් පීරිසන් වගේම ධර්මසේන පතිරාජා විශේෂයෙන් ධර්මසිරි බණ්ඩාරනායක වසන්ත බේසේකර ඒ වගේ විශාල ලිස්ට් එකක් ඉන්නවා මම ආදරය කරන ආස කරන ඊතර සිනමාකරුවොත් ඉන්නවා ඒ සියල්ලම එකතු කරලා මට යම් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ වගේ රංගන ශිල්පීන් හේමල් වගේ නළු එහෙම ඉන්න නිසා චන්න දේශප්‍රිය වගේ කැමරාකරුවන් සුරේෂ්ලා වගේ සංගීත අධ්‍යක්ෂවරු ඉතින් ඒ සිහිනයට සුබවතුත් හොඳයි හරි අපි සුබ පතනවා දැන් අපි ඉන්නේ වාණිජ ලෝකයක මේ වාණිජ ලෝකයක නිකන් වැඩ කරන්න බෑ රහසක් අහන්නේ ඇත්තටම ගීතයක් ලියන්න කීයක් විතර ගන්නවද වැදගත් ප්‍රශ්නයක් මම සල්ලි ගන්නෙ නැහැයි කිව්වම ඇතැම් අය ප්‍රවීණ ගීත රචකයන්ගේ ගීතවල යට බෑන්ක් ඩීටේල්ස් එවපු කොළඹට පෙන්නලා තියෙනවා ඉතින් තරකක් නෙමෙයි ඉතින් ගාන account number එක බැංකුව branch එක ඉතින් මම කියන්න කැමති අද වෙනතුරු මම මිල නිර්ණය කරපු කෙනෙක් නෙමෙයි මට වැඩි ගොඩක් පස්සේ ගීත රචනා කරපු කෙනෙක් ඇහුවම මං කිව්වා මල්ලි එහෙම එකක් නැහැ කියලා අයියා ලෝව කරන්න හින්දා තමයි අපිටවත් ගානක් කියන්න බැරි කියලා මට ගොඩක් බැන්නා ඉතින් හුඟක් අය තමන්ගේ දරුවන්ගේ සින්දු මේ මට කියලා ලියනකොට කියනවා එයාටත් මල් ලියලා තියෙනවා ඒ මට මතකවත් නැහැ ඔයා කියලාත් නැහැ ඒ වගේ පොඩි අකුතඥකමකුත් මේ ක්ෂේත්‍රෙ තියෙනවා. ඒ නිසා දැන් පුරුදු වෙලා ඉන්න සින්දුවක් ලියනකොට ඒක ප්‍රොඩක්ෂන් එකක්ද කියලා අහන්න නැත්තම් අතිශයින්ම සදාචාර සම්බන්ධ නැහැ මේ සමාජයේ. ඒත් මම තාම එහෙම මිල් නිර්ණයක් නැහැ. ඇහුවම ඒ කවුන්ට් නම්බර් එක දෙනවා. ඉතින් අර ආමුතුරු පින්ඩපාතේ වැඩියම මොනෝ දැම්මත් ගන්න ඕනේ. ඉතින් ඒකේ ඒක වෙලා තියෙන එක හරි අසාධාරණයි මං කියන එක. මේ සතියලව ගොඩක් බයිනවා මට.
संसदे गुरा विश्राम अरगिन्न अमात्यांशिकटावा गीतेट वेच्च असाधारण्य असाधारण्य करन्न ओब वेरदिद सीयट 50ක් විතර හරි මොකද රම්මිතන්න ව්‍යාපෘතියටත් එක තමයි එවකට හිටපු රජය මව ගත්තේ අවුරු තුනකට මම මාස තුනකින් ජනමාත්‍යංශය මම කන්සල්ටර් කෙනෙක් සහ ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරා හැබැයි මං හරි සතුටෙන් හිටපු මාස තුනක් ඉතින් මායදුන්නේ කියලා ලංකාවේ ප්‍රසිද්ධම පරිපාලක නිලධාරියා හුඟක් දුක් වුණා මං එනකොට දැන් රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රියන්ත මායදුන්නේ ප්‍රියන්ත මායදුන්නේ මාස තුනකදී මට ප්‍රොමෝෂන් දෙකක් නැති වුණා කොමර්ෂල් බැංකුවේ ඒ නිසා ඒ කියන්නේ මොකද ඊටම බැංකුව අකමැත්තෙන් තමයි මාව දැඩි දැඩි අනකට තමයි මම දැම්මේ හැබැයි තින් ගීතයට සාධාරණේ කරන්න වෙවිල්ල ගීතය ආයිත්‍ය කාටද කතුත්තේ කාටද කියලා හොයන්න අප ඔබ කල කරපු සටන මම කියන්නේ ඒ ගණේකල මහතාත් එක්ක ඇති කරපු සටන ඔස්කයි කිය අපි වැඩ කරා හැබැයි මල්පල දැරුවේ ඊට පස්සේ රජේවන් වලදී ඔය ආශුමාර සිංහ වගේ අය එමැති කෙනෙක් හරි මහජන නියෝජිතයෙක් මට අද වගේ මතකයි ඔහුත් හිටපු මීටින් එකක පාර්ලිමේන්තු කාර්යක ආංශික කාර්යක සභාවලදී හරියට හරි ඒගොල්ලෝ මොබිඩෙල් වැනි සියලුම ආයතන ගෙනල්ලා යම් කිසි තරවටුවක් කරා මේ මේක මෙහෙම කරන්න එපා කියලා ඒකට ආපු මුල් සුහුඹුල් අවස්ථාවේ මම ගණේකල මහත්මයාත් එක්ක වැඩ කරා ඉතින් ඒක මාස 3න් මම හනිකට ගියා ඉතින් දැන් ගීතයට සාධාරණයක් වෙලා තියෙනවද තිබුණට වැඩිය ගොඩක් හොඳයි තිබුණට වැඩිය ඒ කියන්නේ විශේෂයෙන්ම ඒක නම් කියන්න බෑ මෙතන මේ එක් එක් සංගම් මේ වෙනුවෙන් මයිද නිලා ගොඩක් මේක දන්නවා ඒ අතරේ රසලාලා කියලා ගීත රචකයන්ගේ සංගමයක් අපි පිහිටුවලා තියෙන එකේ අහිංසක එක ඒකේ ඔය බුද්ධිපදේපල එකට එලවන්නේ නැතුව අපි වෙන වෙන සුභසාධක වැඩ ඒ වගේ දේවල් රොබ්සන් ද සිඩ්ලා වගේ ගොඩක් ඉන්නවා අපි ඒක හරි පුංචි සමිතියක් හැබැයි මේ 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 පොඩි පොඩි පඳුරු බිහුනේ පෙරකී සටන නිසා හැබැයි මේ සටනෙන් කලාකරුවන් සුවපත් විය යුතුයි කියන දැඩි තීරණේ මම ඉන්නවා ගුවන් විදුලියෙන් එහෙම එකක් ගන්න එක එක භයානක ප්‍රකාශයක් හරි පව් කියලා හිතන ගමන් අර මනලතු පුතේ කිරි දුන්නේ මාන මට නම් ඒක හරි අමාරුයි කරන්න මේ නමුත් අපේ ගීත වලින් විශාල විදියට මුදල් ලම්බ ගන්න මේ රියැලිටි වැඩසටහන් ඒවා අනිවාර්යෙන්ම එළවෙළව ගන්න ඕන කියන එක තමයි මගේ අදහස මේ ඒක යම් කිසි මට්ටමකට සිදුවෙනවා දැන් මේ කතාබහ කොහේ හරි ගිහිල්ලා හරි මේ බලධාරීන්ට මීට වැඩිය පියවරක් ගන්න පුළුවන් මොකද ලංකාවේ බුද්ධිමය දේපල කාර්යංශය ඉතා විශාල වැඩ කොටසක් කරනවා ඉතාල වැදගත් ප්‍රශ්නයක් මගේ සේරම ගීත ගැන කතා කරාට වැඩිය ඔබ කතා කරේ මේක අපි දන්නවා අද වෙනකොට දැන් මගේ 27 වෙනිදා තියෙන රෑ ඉරපාන මම කැප කරන්නේ මේ 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 ගීත උමතුව මට හදපු අප්‍රකට හැබැයි මధుර ගීත පහදු බයට මගේ ගී ප්‍රසංගේ මම ඒක කවුරුද දන්නේ ඒක මේක ඊට පස්සේ අනින්ද ප්‍රශ්නකුත් නැහැ දැන් උදාහරණයක් වශයෙන් උන්න පඳුරක මල් පිපිලා විසාකාව ඔබ මාදුට බුදු හිිතේ ලියපු විජේසිරන්ද පොළොන්නරුවට හතරට කැඩිලා ඇක්සිඩන්ට් එකක් වෙලා අද අපේ ශ්ලාලායේ සහෝදරරු මට වැඩිය මේ මේ ප්‍රොෆෙසර්ලා කියලා අද ගම්පහ එයා රෝදපුටුවක ඉන්නේ. එතකොට සැනසීනුවන් තලාවේ කියන ගීතේ නොයල් ගුණරත්න ගායනා කරපු බව දන්නේ නැහැ. හේමශ්‍රී දල්විස් ලියපු බව දන්නේ නැහැ. ඔහු තාම ඉන්නවා. ඉතින් මම හිතනවා මෙන්න මේ වගේ
මේ ගීතය මధుර මිලනයක් බවට අපිටපත් කරපු මේ අඳුනා නොගත්තා ඒකේ අවසානය තමයි අපි අතර මේ වුණේ ලක්ෂ්මණ විජේසේකර මර්වින් පෙරේරා සැන්ඩි පීරිස් පුණ්‍යසිරි මහවත්ත ඩී.ආර්. පීරිස් මෙහෙම ගිල්ල නිමල් පෙරේරා මිහිඳුම් සලුතිර කවුද දන්නේ අපි ගිගිරි ගීතරාවේ අහනවා නමුත් ඩී.ආර්. පීරිස් කියන දන්නේ නැහැ ඉතින් මෙන්න මේකට පොඩි ප්‍රතිකර්මයක් වශයෙන් මම හිතන මගේ ඊතුරු ප්‍රසංග කලාවයි නිවේදනය සේරම ඒකට වැය කරන්න මගේ ගීතවලට නෙමෙයි අපේ ඇස්සරෝපු හැබැයි වැඩි දැන් අමරදේවයන් ගැන අපි දන්නවා ඊට ඒ වගේම කරපෝ දැන් නෙවිල් ෆර්නැන්ඩෝගේ බඳුන් පිරිතිරෙන මේ අමරදේවයන්ගේ සංගීතය ඒව ගැන අපි හොයන්න ඕන කියලා තමයි මම හිතන්නේ සීටි ප්‍රනන්දුගේ සිට වසන්ත හොඳ කතාවක් අත්‍තරම දැන් මං හිතනවා දැන් කිසිම ගායක ගායිකාවෙක් මේ මං කියන ප්‍රකාශයට උරණ වෙන්නේ නැහැ ශිල්පීන්ට ශිල්පීත්වයේ තියෙන අය කිරීම තියෙන ඕනම කෙනෙකුට තමන්ගේ හැකියාවට ලක්ෂ ගණනක් ඉල්ලන්න පුළුවන් හැබැයි ඒ වගේම ගීතේ ලියපු ගීපද රචකයාට සංගීත අධ්‍යක්ෂකවරයාට ඒක නිරන්තරයෙන් ලැබෙන්නේ නැහැ එහෙම කතෘ භාගයක් සාධාරණව ගෙවනවා නම් බන්දුල ගන්නනු ගන්න එක ඒක බන්දුලගේ තීරණයක් මම හිතනවා සෑහෙන පිරිසකට ඒකේ යම් සාධාරණත්වයක් ඉෂ්ට වෙනවා මම නිතන විදිහට මේ ප්‍රසංගවලදී දැන් ගායක ගායිකාවන් වෙනම ලයිස්තුවක් අරගෙන ඇවිල්ලා අපෙන් එහෙමත් අත්සන් ගන්නවා ඒ මොකද අර සංගීතඥයාට සහ රචකයාට යම් කතෘ භාගයක් වෙන් කළා ඒක හොඳ ප්‍රවණතාවයක් හැටියට මම දකිනවා එහෙමනම් හරිද දැන් අපිට සමු ගන්නට කාලය හරිද සෑහෙන කතිකාවක් ගිය නමුත් බලනකොට එච්චර වෙලා ගිහිල්ලත් නැහැ හරියටම අපි 6 මාට පටන් ගත්තා දැන් 9යි වගේ මට නිකන් පේන්නේ එහෙමනම් අපි සමාප්ති ගීතයට යන්නේ මේ රිද්ම කඩලා තියෙන කාලයක් ඇත්තරම බන්දුලත් පිළිගන්නවා ඇති දැන් අපි ජාතික නාලිකාවලට ඒ සම්බන්ධව මොනවත් කියන්නේ නැහැ නමුත් මේ සමාජ මාධ්‍ය ජාල හරහා අපේ රිද්ම තාල ජීවිතේ කඩලා විනාශ කරලා ඉවරයි එහෙම කාලයක තමයි ගුවන් විදුලිය අපි මේ සුන්දර වැඩක් සැලසුම් කරලා ඉදිරිපත් කරන්නේ මම හිතනවා පැමිණි ඔබට ඒ පිළිබඳව කතා කරන්නත් අයිතියක් තියෙනවා මේක ඉතාලම කෙටින් කියනවා නම් මෙතන ඉන්න භාගයක් මගේ ඇරයුම් පිට ආපු මගේ ආදරණීයන් තව එන්න බැරුණු අය විශාලයි මගේ ඉස්කෝලේ ගණකතු රංජන් ජයසිංහ අපේ හෙඩ් ප්‍රිවෙට් ක්‍රිකට් කැප්ටන් බානුකජී සෙන්රත් රෝමසේවේ බිහිවෙච්ච ගායකෙක් මේ වගේ විශාල ප්‍රමාණයක් යසෝදා හැරිස් අයියා මේ වගේ ඇතුළු සත්‍යදී විජේපුර මේ වගේ නම් කියන්නේ කිව්වොත් ඉවරයක් නැහැ තුසිත නැමෙන් බැහැලා ආපු ගමන් ඉන්නේ මේ ඔහු මාත් එක්ක සම්බන්ධ වෙන එහෙම ආවේ ඒ මේ සුසිත ඒ වගේ ලලිත් වික්‍රමරත්න ගැනත් තාලකවක් කියන වචනයක් කියනකොට ඔහු විශ්වවිද්‍යාලයක උපාධියක් තියෙන කෙනෙක් ඒක මම කියන්නේ ඔහු විශ්වවිද්‍යාලේ ඉන්නකොට විසරුණු මල්පෙති කියන ගීතය 80 ගණන් වල අවුරුදු 83 මන් ඩයරියේ පළවෙනි පේලි හතර ලියපු ගීතයක් මගේ මිත්‍රයෙක්ගේ ඉල්ලීමට පෙරවි අවුරුදු 8කට පස්සේ ඒක මම සුනිල් දානන්ත කෝණාට සුනිල් අයියට ලියලා යවලා තිබුණා ලලිත් පස්සේ තමයි දන්නේ ලලිත් ඒ ගීතය ගයලා තියෙනවා ලලිත්ට හම්බ වෙච්ච ගීතයක් ඉතින් ඒ වගේ ගීත ගණනාවක් ලලිත් පරිත්‍යාග කළා තියෙනවා අනිත් අයට ලලිත් කියන්නේ නන්දමාලනී සමග යුග ගීත ගයපු ගායකයෙක් ඉතින් ගුවන්විදුලි හරි පොහොසත් එදාටත් වැඩිය මම අහලා නැහැ කේඩිගේ ධර්මවර්ධන සින්දු කිව්වා කියලා වැඩසටහන් නිෂ්පාදනය කරාට ඒ වගේ ඔබ මම අහලා නැහැ ගීත ගයලා කියලා නමුත් ලලිත් ඒව කිසි දෙයක් දන්නේ නැහැ වගේ ඉන්නේ මේ වැඩසටහන කරද්දී ලලිත් මෙච්චර ඉවසයි කියලා මම හිතුවේ නැහැ අන්තිම මොහොතේ දැන් වාහනේ එන ගමනුත් එක නමක් එන්නේ නැහැ කිව්වම තා නමක් දෙනවා පොත මං හිතුවේ මේක මරු කපළු පිටින් එන්න ඕන එකක් කියලා එහෙම ගන්න හරි සුවදයි ඒ වුණාට ලලිතේ සේරටම ඕකේ කියන එක විතරයි ගහන්නේ ඉතින් ඒකෙන්ද ලලිත් ගැන විශේෂයෙන් කියන්න ඕන මේ ගුවන්විදුලියේ දයක්කගේ ඉඳලා කුසුමක්කගේ ඉඳලා මගේ අක්කලා ටික කොණක හිටන් විශාල නම් ප්‍රමාණයක් තියෙනවා පාලිත පෙරේරා එච් එම් ගුණසේකර මහින්ද රණවීර නන්දාස ගෝදාකොඩ මේ ඊඩබ්ලිව් අධිකාරම් මේ සේරම මට මෙහෙදි හම්බලා තියෙන පොඩි ළමෙක් විදියට සිරිල් රාජපක්ෂ වගේ පුදුමාකාර නිවේද ප්‍රවෘත්ති නිවේදකවරු මයුරලා දක්වා මයුරි 80 වෙනදන්නේ ආවද කියලා ඒ කාලේ චූටි ගෑන් ළමෙක් මේ
ගෞමකයන්ගෙන තෙලිජ්ජුල පැත්තේ ඉඳලා අනවුස් කරන්න ආවා. ඉතින් අපි සමහරලාට කෑ ගහලා කියනවා හේමජිත්යි අපිට බාර දීලා වෙන වෙන දේවල් වලට යනවා. ඉතින් අපි තමයි මම ස්වර්ණ ගුණවර්ධන සුජීව හරිචරණ අපි තමයි එතන ඉන්නේ. එතනින් ටිකක් ඉස්සෙල්ලම ගුණදිට මම ඉතින් මං හිතන්නේ මේක හරි නෑද ගමනක් ආවා වගේ තමයි මට තේරෙන්නේ. ඒ කියන්නේ මම නිකන් කොච්චර මේකට ආවත් ඒක හරි අලුත් දවසක් මේ ආදරය. ඊළඟ කාරණේ තමයි මම හරිම නාලක වගේම අතෘප්තිමත් මිනිහෙක්. මම දන්නේ ඇයි කියලා. ඒක මට තව ඕන. ඉතින් නාලක කිව්වා බන්දුල 12 දෙනෙක් වගේ තමයි ඉන්නේ කියලා. ඉතින් මමත් ඒ වගේමයි. මට ඕන 30ක් විතර. මම ඉන්දියාවේ දන්නේ ඉස්සර ඉපදුනේ. මොකද 30ක්වත් ඕන වයලින් 10ක් විතර ඕන. ඒ වුණාට මම කියන්න ඕනේ ඉතාම ප්‍රශස්ත සංගීතයක් වුන් නිෂ්පාදනය කරා. ඉතින් ඇත්තටම මෙතන ඉන්නේ ප්‍රවීණ වාදක මණ්ඩලයක් තරුණෙක් ඉන්නවනම් ඒක මට දැනුන්නේ නැහැ කියලා කියන්න ඕන. ඒට ස්තුතියි. ශබ්ද කියන එක මගේ ජීවිතෙත් එක්කම සම්බන්ධයි. ඉතින් කිසිම ශබ්ද ප්‍රහාර ශ්‍රවණ ප්‍රහාර මේ කාලය තුල ඇතුන්නේ නැහැ කියලා ඔබ අත්දකින්න ඇති. මේ මැදිරිය පුංචිින්ද මිසක් නැත්තම් තව මේක විහිදුනා නම් හරිම හොඳයි. නාලකගේ සංගීතය අති විශිෂ්ටයි. කිසිම අසාධාරණයක් මගේ ගීතවලට උන්නේ නැහැ. මේකට මයුරු එනවයි කිව්වම මම 150ක් මට සතුටු හිතුණා. මයිරි මොන පිස්සුවක් කියලාත් කමක් නැහැ කියලා. මොකද එයා මගේ නංගි කෙනෙක්. ඉතින් මේ මං හරි මකමැති යා මහත්තයා කියපු එකට දැන් ඒක අයින් කරන්නත් බෑ. මේක ඩාලි බට්ල කරපු ඉඳ ඒගොල්ලෝ කැමතිද දන්නේ නැහැ අයියලා නම් කියලා මේවා කරනවට. ඒ නිසා මේ මයිරිගේ සහෝදරකමටත් ගොඩක් ස්තුතියි. මේ හැම කෙනෙකුටම මම ණය ගැති. සේටම් වැඩි ණය ගැති ගුවන්විදුලියට සංස්ථාවට නෙමෙයි ගුවන්විදුලි සේවයට. එහෙම තමයි මම පොඩි කාලේ ඇහුවේ. මම හිතුවේ පොඩි කාලේ රේඩියෝ එකකට ගුණරත්න බයිසිකර එනවයි කියලා. විදුලි ගොඩනකොට මේක පැලෙවි කියලා වහන්න කිව්වම මම කිව්වා ජෝතිපාලයි ගුණරත්න බයිසිකර බලන්න පුළුවන් කියලා. ඒ තරම්ම පොඩි ගුවන් ඒක උන්මාදයක්. ඉතින් ඒ උන්මාදයේ කූට ප්‍රාප්ති අවස්ථාවක් තමයි ඔබ මාව ගෙනල්ලා මෙතන මාව උපහාරයට ලක් කරපු එක. මේ හැම දෙයකට මේ ආදරයට ස්තුතියි. වසන්ත මේ සම්බන්ධීකරණය කරපු හැටි ගැන මට ඉතාමත්ම ආදරණීයයි. මේ සේටම ස්තුතියි. ඉතින් මම හිතන්නේ අද එළියනකම් කියන්න වේ ස්තුතිය. නැවතත් මම ගාල්ලේ බෝපේ අපේ ගෙදෙට්ට ගියාට ඒ කිරලානේ ඇවිද්දෙව්වට මේ අර වැලිගොඩල්ලේ අතක් මේ මැෂින් එකට අහුවෙච්ච සැම්සන් මාමලගේ අර පුංචි ගෙදෙට්ට එක්ක ගියාට ඔයගලට ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි. තව එකම එක කාරණයක් අහන්න තියෙනවා බන්දුලගේ. සාමාන්‍යයෙන් අපි රෑ හඳපාන කියලානේ කියන්නේ. ඔබ කියන රෑ ඉරපාන කියලා. ඔව් ඒක මුලින්ම ආවේ මං සාමාන්‍ය දැනීමේ අර මං කිව්වා මං රිසර්ව් හිටියේ මධ්‍යම රාත්‍රියේ හිරුපායන රටකුමක්ද කියලා නෝර්වේගෙන් ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මට හරි ප්‍රශ්නයක් මධ්‍යම රාත්‍රියේ හිරුපායන රට මොකද සුදු මිනිසාගේ මිනිවල ඒ වගේ අහනෝනේ විල්දාහේ රට. එතකොට දැන් මුලින්ම මධ්‍යම රාත්‍රියේ ඊට පස්සේ සකුරම්මල් පිපිලා මම පහේ පන්තියේ දහපු සින්දුව හින්දා තමයි මං ගීත රචකෙක් වෙන්න 150ක් විතර හේතුනේ. මොකද මේ මොනවද මේ කියලා සකුරා මේ සින්දු ගැන ලියන જાතියක්. ඒකෙත් තියෙනවා නිදිමත නැතිවි හිරුපාය ඇත උමුතු ලෙසින් මහ රෑ යාමේ කියලා. ඒ අතරේ ඉරපාන කියලා දාපු නම රෑට කරන්න උනා මට. ඉතින් දයල් ෆඩන් මෙතන ඉන්නවා. දයල් කිව්ව මචන් නරකද රෑ ඉරපාන කියලා දැම්මොත් කියලා. ඒකින්ද ඒක පොඩි අර ඇබ්ස්ට්‍රැක්ට් ගතියකුත් තියෙනෝනේ රෑට ඉරපායන්නේ නැහනේ ඇත්තටම. ඉතින් මම හිතන්නේ රෑ ඉරපාන රෑට පායපු ඉරක් වගේ අවුරුදු 5ක් තිස්සේ පැය දෙකක් අරතර 159ක් ගීත 2000ක් විතර ලියු මගේ කිසිම ගීතයක් ඇතුළත් නොකර මම්ම ලියලා මම ඉදිරිපත් කරපු වැඩසටහන. ඉතින් ඒ නිසාම මම ගොඩ ස්තුතිවන්ත වෙනවා මේ රෑ ඉරපාන ගැන ඇහුවට. මේ 27 වෙනිදා මම කරන්නෙත් ඒ උපහාරයක්. මේ සේරටම වසන්ත මයුරි නාලක සියල්ලන්ටම සූති. නැවතවරක් ඔබට හිස නමනවා මම වෙනුවෙන්. ඉතා වටින හැන්දෑව ඔබේ වැය කරපු එකට. මං කොච්චර ආදරේද කියනවා රසිකයන්ට. මම මේක ඇති වෙන්න කියලා තිනවා මේක ලෙඩක් මට. මේ ලෝරන්ස්ගේ කවියක් තියෙනවා මේ පර්ල්ස් කියලා. පර්ල්ස් මේ බී ෆෙයා බට් යු ආර් ෆෙයාර. Wear these pearls for me, I will love the wearer. Muthu pahapat bava etta, eth oba eeta wada pahapat. Palandina me muthu maa veniven, aadare karami, muthu walta nova, palandina obata.
ස්තුති බොහොම ස්තුති බොහොම ස්තුති අරන දලු මල් පුබුදයි ආදරේ සුන්දර සක්මන් අඬනැසට හසරල් පළදයි ආදරයේ නින්නැති අභිමන් නිහඬ අරන දලු මල් පුබුදයි ආදරේ සුන්දර සක්මන් නැසට හසරල් පළදයි ආදරයේ නින්නැති අභිමන් කඳ මත හිඳ අහසින් නෙන වැහි විඳුවට පෙරුම් පුරන්නම් දැල් වෙන ඉර හඳ යට හිඳ පහනෙන් නෙන එලි තිතකට ඇලුම් කරන්නම් ඔබ තරුවක් සේ ජීවිතයට පායා එනම් නිහඬ අරන දලු මල් පුබුදයි ආදරේ සුන්දර සක්මන් හඬ නැසට හසරල් පළඳයි ආදරයේ නිම්නැති අභිමන් ජය ගත් දින දෙව්ලොව දුර ඈතක බව වටහා ගන්නම් දිය ඇහැරෙන කොඳ මල් රතු ඇස් ඇති හිරු මඩලින් සංගවා ගන්නම් ඔබ කවියක් සේ ජීවිතයම පහදා දෙනම් නිහඬ අරන දලු මල් පුබුදයි ආදරේ සුන්දර සක්මන් හඬ නැසට හසරල් පළඳයි ආදරයේ නිම්නැති අභිමන් හඬ අරන දලු මල් පුබුදයි ආදරේ සුන්දර සක්මන් හඬ නැසට හසරල් පළඳයි ආදරයේ නිම්නැති අභිමන්